නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දැන් අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නයන් අවසරයි අපිට එතකොට කතා කරගෙන යන්න තියෙන්නේ අපි මේ ලෝකෝත්තර විපාක සම්බන්ධයෙන් කතා කරගෙන ගියේ අන්තිම දවසේ ද අපිට පන්තිය නතර කරන්න නැහැ එක එක කාරණයක් පැහැදිලි කරගන්න බැරුව. එතකොට ඒකේ දැන් ඒකේ උත්තරේ අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා හොයාගත් පරිචිතාස්තුන් උදව් කරා. මේ එතකොට ඒක අපි මේ නැවත කියව ගනිමු. එතකොට මේ ඡේදය මම නැවත පොඩ්ඩක් කියන්නම් කියලා පරිවර්තනය කරගෙන යන්නම්. එතකොට ඒකත් එක්ක පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. එතකොට පාළියේ තියෙනවා මේ ලෝකුත්තර විපාකම් විපී කුසල සදිසත්තා කුසලාන් ගතිකමේව කත්වා භාජිතං යස්මාපන තේ බුම් කුසලං චුතිපටිසන්ධි වෙන්න පටිසන්ධිනේ වට්ටං ආචිනන් තස්මා කතත්තා පුජිනත්තාති උත්තං කියන මේ ටිකක් පැහැදිලි කරගත්තානේ. ඊට පස්සේ මේ මෙතන මේ කතත්තා පාළියේ මේ එතකොට එතන අර ශුන්‍යතං කියලා පදය ආවනේ. කතත්තා භාවිතත්තා ශුන්‍යතං කියලා ආවනේ. එතකොට මතක ඇති දැන් මේ මෙතන මට එදා මේ කාරණේ මතක නැතුව තමයි තිබ්බේ. මේ ඒ තමයි මේ ඒ ලෝකෝත්තර කුසලය ගැන විස්තර කරන තැන මෙතන මාර්ගයේදී විස්තර කරන්නේ ඒ මාර්ගයට නම දෙද්දී ආගමනතෝ සගුණතෝ ආරම්මනතෝති තීහි කාරණේහි නාමං ලබති කියලානේ. ආරම්මන වශයෙන් ලැබෙනවා, සගුණ වශයෙන් ලැබෙනවා, ආරම්මන වශයෙන් ලැබෙනවා. අතර ශුන්‍යත කියන එකටයි ඊට පස්සේ අප්පනිහිත කියන එකටයි ඒ ක්‍රම දෙකට විස්තර කරේ. එතකොට ඒ අවස්ථා දෙකේදී ඒ ක්‍රම දෙකේදී නැත්නම් ක්‍රම දෙකේදී මේ ආගමනතෝ සගුණතෝ ආරම්මනතෝ කියලා ආවා. ඊට පස්සේ කිව්වා මේ අභිධර්ම පරියාය නිසා මෙතන දේශනා කරන අභිධර්ම පරිමාය නිසා මේ සගුණ ආරම්මන වශයෙන් ඉන්නේ ආගමනතෝ කියලා එනවා කියලා නේ. ආගමන වශයෙන් තමයි එන්නේ කියලා. එතකොට මේ මෙතන මේ වාක්‍ය තමයි අපිට විශේෂයෙන් වැදගත් වෙන්නේ. මේ තත්ත මා එතකොට ආගමන මේ හිදුරං තං දුවිදං හොති විපස්සනා මග්ගං මේ මග්ග ඊට පස්සේ මේ විපස්සනා මාර්ගය තමයි මේ මාර්ගය තමයි එන්නේ කියලා. එතන මේ තත්ත මග්ගස්ස ආගතට්ඨානේ විපස්සනා ගමනං ධූරං පලස්ස ආගතට්ඨානේ මග්ගා ගමනං ධූරං. එතකොට විදර්ශනාව තමයි මාර්ගයට පැමිණීම කියන එකට ධූරය වෙන්නේ. ඊට පස්සේ ඵලයට පැමිණෙනවා කියන එක ධූරට ධූරය වෙන්නේ මාර්ගය. හරි. එතකොට ඒකත් පහල විස්තර කරා. එතකොට මෙතන අපි දැන් මේ භාග්‍යවතුන් වහන්සේ මෙතන විස්තර කරගන්නේ මොකක්ද, දේශනා කරන්නේ මොකද්ද? ඵලය ගැන. තොර ඵලය නිසා මෙතන කියන මොකද මග්ගා ගමනං දුරන්ති වේදි තබ්බං කියලා. හරි. තොර මාර්ගයට පැමිණීම කියන එක තමයි මෙතන ධූරය වෙන්නේ. හරි. එතකොට දැන් මේකේ මේ මාර්ගය ගත්තයින් පස්සේ මාර්ගයට එතකොට නම ලැබුණා මේ ශුන්‍යතං කියලා ආවා. මේ තොර ශුන්‍යත කියන නම ලැබෙනවා. ඊට පස්සේ සගුණතෝච ආරම්මනතෝච අනිමිත්තෝ අනිමිත්තෝච අනිමිත්තෝ අපනිහිතෝ තිපි උච්චති. ඒතර මාර්ගයට ගත්තාන් පස්සේ සගුණ වශයෙන් ආරම්මන වශයෙන් ගත්තාම මේ අනිමිත්තෝ අපනිහිතෝ කියලත් කියන්න පුළුවන්. හරි. අනිමිත්තෝ අපනිහිතෝ තිපි උච්චති කියලා කියනවා. මොකක් කරේ හොද? මේ මෙතන දැන් ඒ සගුණතෝ වශයෙන් දක්වන එකට අනිමිත්තෝ කියන එක වශයෙන් ආරම්මනතෝ කියන එකට අපහිතෝ වශයෙන් දක්වන පොඩ සංසාරපෝ කියන්න පුළුවන් තමයි පොඩ ඇහෙනවා මදි ඒ වගේනේ. කියන්නේ දැන් එහෙනද එහෙමයි. ඒ කියන්නේ සගුණතෝ කියන එක අනිමිත්ත වශයෙන් ආරම්මනතෝ කියන එකට අපහිත වශයෙන් මෙතන දක්වන්නේ. එහෙම නැත්නම් සගුණතෝ ආරම්මනතෝ දෙකටම පොදු වේද අනිමිත්තෝ අපහිතෝ කියලා දක්වන්නේ. අත් විනාඩියක් දෙනවා අවසරයි සංසම්.
මෙතන කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ ශුන්‍යත කියන නම ලැබෙනවානේ මාර්ගයට. ඒක ලැබිලා සගුණ වශයෙන් උයි ආරම්භන වශයෙන් උයි අරගත්තාම අනිමිත්ත සහ අප්පනිහිත කියලා කියන්න පුළුවන් මේ මාර්ගයට පරයය කිව්වෙන් පස්සේ. ඒ කියන්නේ දැන් මේ සනස පොදු වශයෙන්නේ. පොදු වශයෙන් කියන්නේ සගුණ එකේ මෙතන මේ ඉතිපි කියලා තියෙන පදයක්. ඒතොර අනිමිත්තෝ ඉතිපි අප්පනිහිතෝ ඉතිපි උච්චති කියලා කියනවා. සංනි පරිවර්තනය කරලා තින්නේ එහිමයි සනස. අනිමිත්ත කියන්නත් පුළුවන් මේ අප්පනිහිත කියලා කියන්නත් පුළුවන්. ශුන්‍යත කියන නාමය ලැබෙනවා මේ ආගමන වශයෙන්. ඒකට අනිමිත්ත කියලා කියන්නත් පුළුවන් අප්පනිහිත කියන්නත් පුළුවන්. එතන මතක ඇති සන්නාස මේ එතන මේ අර මේ අනිමිත්ත අප්පනිහිත කියලා නම පාවිච්චි කරානේ. එතකොට මේ ඒකේ අප්පනිහිත කියලා කියන පදේ ලැබෙන්නේ මාර්ගයට මේ මේ නිර්වාණය ගත්තයින් පස්සේ නිර්වාණය මේ රාග දෝෂාදී ගෙන් මේ තොරවන නිසා. හරි ඒ නෑ මේ සමයි රාග දෝෂාදී ප්‍රණීදීන්ගෙන් තොරවන නිසා. නිසා තමයි අප්පනිහිත කියන මේ නම ලැබෙන්නේ. එතකොට අනිමිත්ත කියලා කියන්නේ මේ අර සංඛාරාදී නිමිත්ත නැති නිසා නේ. එහෙම නේද කිව්ව කාරණේ මට දැන් හරියට මතක නැහැ. මේ ඔකෝ මරි එතන අනිමිත්ත කියන නම ලැබෙන්න පුළුවන්. පොඩ්ඩක් එක සනස ඒ රාගාදී තමයි ඒ රාගාදී නිමිති රහිත බැරි රාගාදී නිමිති නේ සංඛාර නෙමෙයි සංස කියන්නේ රාගාදී නිමිති නැති නිසා තමයි රාගාදී කියන්නේ නිමිතිමයි අනිමිත්ත කියන්නේ. අරගෙන ඒ රාගාදීන් ගන්න ප්‍රණිධි නැති බැවින්නේ. නැත් ප්‍රණිධි නැති හින්දා තමයි සංස අප්පනිහිත කියන්නේ. අනිමිත්ත කියන එකට මට ඔව් පොඩ්ඩක් ඒක මතක තමයි නැහැ. ප්‍රණිධි ප්‍රාර්ථනා නැති නිසා එහෙම කියනවා. අර රාගාදී නිමිති නැති නිසා අනිමිත්ත කිව්වනේ. එහෙමයි එහෙමයි මේ ඉතින් එතකොට මේ ඒ විදිහට අර ශුන්‍යත කියන එකට ඔය නම් දෙකම දෙන්න පුළුවන් කියලා කියනවා. අර මෙතන විශේෂ කාරණය තමයි මේ මෙතන දැන් අපි ඉන්නේ මේ මේ අපි මාර්ගය ගත්තයින් පස්සේ මාර්ගයේදී එතන මාර්ගය ගත්තහම මේ මාර්ගය හැමතිස්සෙම මේ මේ මොකද්ද මේ ආගමන වශයෙන්ම තමයි ඒකට නම දෙන්නේ. හැබැයි මේ ඵලයට ඇවිල්ලා ආරම්භන වශයෙන් මේ ආරම්භන වශයෙන් මේ සගුණ වශයෙන් ආරම්භන වශයෙන් කියන දෙකම දෙන්න පුළුවන් සංහාස. එතකොට ඒ ක්‍රමය අරගෙන තමයි මෙතන දැන් විස්තර කරන්නේ. එතකොට අපි එතන දැන් මාර්ගය ගැන දේශනා කරපු තැන අපි දැක්කා මෙතන දේශනා කරලා තියෙනවා ශුන්‍යත අප්පනිහිත කියන දෙක පදනම් කරගෙන තමයි මේ දේශනා කරලා තියෙනවා. අනිමිත්ත කියන පදනම් කරගෙන දේශනා කරලා නැහැ. එතකොට අර එතන කරපු ශුන්‍යත එකයි අප්පනිහිත එකයි මේ දේශනා කරපු එක තවදුරටත් කියන්නේ මේ අර අර මේ උදාහරණයක දැන් ශුන්‍යත කෙනෙක් ගත්තාම එතනට අනිමිත්ත අප්පනිහිත එක අරගෙන දක්වලා තියෙනවා. එතකොට ඒ වගේ මෙතන මේ මේ හයක් එනවා. ඒ හය තමයි දැන් මේ මෙතන විස්තර කරන්නේ. එතන ඊට පස්සේ කියනවා සංස අයං සුද්ධාගමන වශයෙන් නේව ලද්ද නාමෝ ශුන්‍යත මග්ගෝ. එතන මුලින්ම කියනවා මේ එතන මේ අයං ආගමනියට්ඨහනේ තත්වා අත්තනෝ පලස්ස නාම දදවානෝ ශුන්‍යතාන්ති නාමං අකාසි කියලා. පරි ආගමන වශයෙන් සුද්ධ වශයෙන් කියන වෙන අනිමිත්ත අපනිහිතත් එක්ක සම්බන්ධ කරගන්න නැතිව මේ එහෙම කරපු එකට ඒක ශුන්‍යත කියලා නම අරගෙන දේශනා කරනවා. හරි. එතකොට දැන් පාලියේ ගත්තහම මේ සුද්ධික පටිපදාවේදී මෙතන මේ ශුන්‍යතං කියලා වෙන්නේ පටමජ්ජහනං උපසම්පජ්ජ විහෙරති කියලා එහෙම දක්වලා ශුන්‍යතං කියලා වෙන්නේ සවනහස. ඒ ශුන්‍යතං කියලා ආවේ ඒ ක්‍රමයට තමයි මේ විස්තර කරන්නේ. එතකොට එතනම ආපහු මේ ශුන්‍යතය අරගෙන අනිමිත්තං කියලා දේශනා කරනවා. අතර අනිමිත්ත කියන එක කියනවා. අයිතින් ඊට පස්සේ කියනවා සාඳ මොකද්ද? ශුන්‍යත අනිමිත්ත මග්ගෝ. දැන් අර මේ කාරණ දෙකම සම්බන්ධ කරලා සුද්ධික එක ඉවරයි. ඊට පස්සේ ශුන්‍යත අනිමිත්ත දෙකම සම්බන්ධ කරලා දේශනා කළා තියෙනවා. ශුන්‍යත අනිමිත්ත මග්ගෝ සයන් ආගමනීයට අත්තානි තත්ව අත්තනෝ පලස නාම දදමානෝ අනිමිත්තන්ති අකාසි කියලා. අතර මේ ශුන්‍යතේකම තමයි ඒ කියන්නේ ශුන්‍යතේක ගත්තහින් පස්සේ මේ මෙතන මේ සගුණතෝ චාරම්මනතෝ ච ගන්න පුළුවන්නේ මේ අපනිහිත කියලා කියන්න පුළුවන් කිව්වරනේ. එතකොට ශුන්‍යත අනිමිත්ත වශයෙන් ගන්නත් පුළුවන්. ඔව් ශුන්‍යත අනිමිත්ත වශයෙන් ගත්තයින් පස්සේ එතනට අරගෙන මේ ඒකටත් ඒකට කියනවා අනිමිත්ත කියලා කියනවා. ඊට පස්සේ ශුන්‍යත අප්පනිහිත මග්ගෝසං ආගමනී අට්ඨානේ තත්වා අත්තනෝ පලස දවානෝ අප්පනිහිතාන්ති මේ නාමං අකාසි කියලා කියනවා. හරි. එතකොට මේක අපි පහලට යද්දි මේ අනිමිත්ත කියන එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ 508 වෙනි ඡේදයේ අපිට හම්බ වෙනවා අප්පනිහිත කියන එක. හරි. අප්පනිහිත කියන පදයක් අරගෙන
දේශනා කරලා තියෙනවා. ආ නෑනේ මම වැරදි. ආ නෑ හරි. එතකොට එහෙම දේශනා කරලා තියෙනවා. හරිද? අප්පණීතං කියන එක මෙතන දේශනා කරලා තියෙනවා 508 වෙනි ඡේදයේ. ඊට පස්සේ අපි තවදුරටත් පල්ලෙහාට යද්දී ඒකම අර අනිත් අනිත් ධ්‍යාන වලටත් සම්බන්ධ කරගෙන තියෙනවා. ධ්‍යාන කියන අනිත් උඩ අනිත් ධ්‍යාන වලට සම්බන්ධ කරගෙන දේශනා කරලා තියෙනවා. අනිමිත්තන්ති විපාකෝ විදිහට දේශනා කරලා තියෙනවා. එහෙම ඒ සුද්ධික ප්‍රතිපදාව විස්තර කරනවා. ඒ මේ ප්‍රතිපදාව කොමත් එක්ක ඒ ධ්‍යාන කොමත් එක්ක විස්තර කරලා තියෙනවා. ඒතර ඒක තමයි සුද්ධික ප්‍රතිපදාව වෙන්නේ. ඊට පස්සේ සුද්ධික ශුන්‍යතං කියලා දක්වලා තියෙනවා. හරි, මෙතන මේ පැහැදිලි කරද්දි පොඩි අඩුපාඩුවක් වුණා. ඒ තමයි මෙතන දැන් මේ සුද්ධික පටිපදාව තියෙන. සුද්ධික පටිපදාවේදී මේ මම මේක පැහැදිලි කරපු විදිහේ අර ශුන්‍යතාවත් එක්ක සම්බන්ධ කරලා පැහැදිලි කරේ එහෙම නෙමෙයි ඉන්නේ. අර මුලින්ම මේක කියන්නේ තනි තනිවම කියන්නේ. කියන්නේ මේ පළවෙනි එක ගත්තාම පළවෙනි එකේ තියෙන්නේ ශුන්‍යතං කියලා. ශුන්‍යත විදිහට තමයි දක්වන්නේ. ඊට පස්සේ දෙවැනි එකේදී දක්වන්නේ අනිමිත්ත විදිහට. දෙවැනි 507 508 වලට ගියාම එතන තියෙන්නේ අප්පනිහිත විදිහට දේශනා කරන්නේ. ඊට පස්සේ 509ට ගියාම මේ 509දී විශේෂයෙන්ම දක්වන්නේ මේ ඒ දෙවැනි ධ්‍යානයේ පටන් උඩ ධ්‍යාන ටික දක්වන්නේ. මෙතන පොඩි වෙනසක් තියෙනවා පාලියේ. තමයි මේ මෙතන මේ මෙතන වෙනසක් තියෙනවා පාලියේ. තමයි මෙතන මේ දුක්ඛා පටිපදා ශුන්‍යත දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤං ශුන්‍යතන්ති විපාකෝ කියලා තියෙනවා. ඒතර මේ මේ පාලි ඊට පස්සේ දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤං අනිමිත්තන්ති විපාකෝ, ඊට පස්සේ අප්පනිහිතන්ති විපාකෝ කියලා මෙහෙම තමයි පාලිය තියෙන්නේ. පාලිය ගත්තාම මේ පාලිය අපි අර උඩ දැක්ක පළවෙනි ධ්‍යානයේ දක්වපු පාලියට වඩා පොඩ්ඩ පොඩි වෙනසක් තියෙනවා. ඒ පාලිය ඉන්නේ කොහොමද මේ ධර්මා කුසලා කියලා අර විපාක හිත කියන දක්වද්දී තස්සේව ලෝකුත්තරස්ස කුසලස්ස ධ්‍යානස්ස කතත්තා භාවිතත්තා විපාකං කියලා තමයි එහෙම තියෙන්නේ. මෙතනට ඇවිල්ලා මේ මෙතන පාලියේ තියෙන මොකද ශුන්‍යදාන්ති විපාකෝ කියලා ඒ විදිහට තමයි තියෙන පොඩි වෙනසක් තියෙනවා. මේකේ අර්ථ වශයෙන් ගත්තාම නානත්වයක් නැහැ. දැන් අපි සාකච්ඡා කරපු විදිහට මේ අර්ථ වශයෙන් ගත්තහම නම් නානත්වයක් නැහැ මෙතන. මේ නමුත් මේ පොඩි පාළි වෙනසක් තියෙනවා. ඒ ගැන විශේෂ සඳහනක් නම් මම දැක්කේ නැහැ මේ අටුවාවේ. නමුත් මේ පොඩි වෙනසක් තියෙනවා. ඒක මතක තියාගන්න පොඩි තිබුණා ඒක. නමුත් ඒක අපිට අර්ථය ගැනීමේදී මෙතන බාධාක් වෙන්නේ නැහැ. හරි, සමහර විට ඒක මොකක්ද කියලා හිතාගන්න අමාරුයි මෙහෙම මෙතන තියෙන්නේ කියලා. ඊට පස්සේ කතමේ ධම්මා අභ්‍යාගතා කියලා මෙතන අර මේ ඊට පස්සේ එකේ තියෙන මොකද්ද සුඛාපටිපදා තියෙන්නේ. මුලින්ම එකේ දුක්ඛාපටිපදා නේද? ඒතර මෙතන ආයේ 510 මේ සුඛාපටිපදා තමයි දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි දැන් අර එන්නේ මේ සුද්ධික ශුන්‍යතේ. ඒතර මෙතන ප්‍රතිපදාව ගැන දක්වන්නේ නැතුව ශුන්‍යතේ දේශනා කරලා තියෙනවා. මෙතන ගත්තාම පාළි. ඒතර පළවෙනි එකේදී අර සාමාන්‍ය පරිදි ශුන්‍යතං කියලා කුසලය ගැන දක්වනවා. ඊට පස්සේ මේ විපාකය ගැන දක්වද්දී ඒක ශුන්‍යත කියලා දක්වනවා. ඊට පස්සේ ඒ 511 512ට ගියාම ස්වාමීන් වහන්සේ එතන දිනවද යස්මින් සමේ ලෝකුත්තරං ඥානං භාවේති. ඒ විදිහට ගිහිල්ලා එතකොට ඒකේ කුසලය ශුන්‍යතයි. ඊට පස්සේ විපාකය ගැන කියද්දී කියනවා මොකද්ද අනිමිත්තං කියලා දක්වනවා මෙතන. හරි, පටමජ්ජහරහත සම්පජ විහෙරති අනිමිත්තං කියලා දක්වනවා. හරි, එතකොට මේක තමයි අර මේ සුද්ධිකේ මේ ශුන්‍යතේ ඇතුලේ අර අනිත් ඒවා ටික
සම්බන්ධ කරගන්න. රටුවාව පැහැදිලි කරගත්තේ ඒ ටික දැන්. ඊට පස්සේ තුන්වනුව තියෙනවා මොකද්ද? 513 වෙනි ඡේදයේ කුසලය ගැන දක්වද්දි ශුන්‍යත කියලා දේශනා කරන්න තියෙනවා. ඊට පස්සේ එතන විපාකය ගැන දක්වද්දි අපනිහිතය කියලා දේශනා කරලා තියෙනවා. 514 ඡේදයට ගියාම 514 ඡේදයේ අර දෙවනි ධ්‍යානය ඉඳන් උඩ ධ්‍යාන ටික විස්තර කරලා තියෙනවා. හරි, ඒතකොට තමයි අවසරයි සුද්ධික. සන්නස ඔව්. ඒ ඒ ඒ ඔක්කොටම නම දෙනවා සුද්ධික ශුන්‍යතාං කියන එකම. ඔව්, සුද්ධික ශුන්‍යතාං කියලා තමයි ඒ ඔක්කොටම නම දෙන්නේ. සුද්ධික ශුන්‍යතාං කියලා කියන්නේ. ඊට පස්සේ ශුන්‍යත පටිපදා කියන එක දක්වනවා. ශුන්‍යත පටිපදාවේදී වෙන්නේ දැන් අර මෙතන උඩදී සුඛා පටිපදා, මේ දුක්ඛා පටිපදා, දන්දා බින්නාදී ඔය ප්‍රතිපදාව ගැන දක්වේ නැහැනේ. මේ උඩ කියපු ටිකටම 515 ඉඳන් මේ ප්‍රතිපදාව දක්වන දුක්ඛා පටිපදා දන්දා බින්නං ශුන්‍යතං සමා වෙන. ତොර ඒ විදිහට මේ ඒ ක්‍රමයට මේ අරණි ධ්‍යාන වලටත් එක්ක ඔක්කොම ප්‍රතිපදාව සම්බන්ධ කරලා දේශනා කරලා තියෙනවා. ତොර ඒ ඡේදය ඉවර වෙනවා 519 ශුන්‍යත පටිපදා කියන එකේ. ඊට පස්සේ දැන් යනවා අර අපි කියවනේ දෙවෙනි එකක් තිබ්බා කියලා නේ, අපනිහිතය ගැන කිව්වානේ. ඒතර අටකතා වෙතන කියන කොහමද? එතකොට මේ මේ විදිහේ නම් තුනක් ශුන්‍යත අනිමිත්ත මග්ග මේ කිව්වනේ. ශුන්‍යත ශුන්‍යත සුද්ධිකේති, මේ ශුන්‍යතේ මුලින්ම ශුන්‍යතේ කියලා. ඊට පස්සේ මොකද්ද? ශුන්‍යත අනිමිත්තය ආවා, ශුන්‍යත අපනිහිතය ආවා. නෑ, මේ සමාන ශුන්‍යත ශුන්‍යත අපනිහිතය කියලා ආවා. අනේ නේ, අපි කිව්වේ මෙතන නේ, මට වැරදුනා. අත්තනෝ පලස් ශුන්‍යත මග්ගෝ. එතකොට ඊට පස්සේ මෙතන අට කතාවේ තියෙන පොඩි වාක්‍යයක්, ඒක තමයි පැහැදිලි කරගෙන යමු. ඊට පස්සේ අපි පෙළේ අනිත් තැනට යමු. එතකොට කියනවා, ඉමානි පන තීනි නාමානි මග්ගානන්තරේ ඵල චිත්තස්මින් ඒව ඉමිනානායන ලබ්බಂತಿ නො අපරභාගේ වලංජන කාලේ සමාපත්තිය. අපරභාගේ පන අනිච්චාදීහි තිහි විපස්සනාහි විපස්සිතුං සක්කෝති අතස්ස වුට්ඨිත වුට්ඨිත විපස්සනා වශයෙන් අනිමිත්ත අපයිනයි අපනිහිත ශුන්‍යත සංඛානි තීනි ඵලානි උපජ්ජಂತಿ තේසං තානේව සංඛාරාරම්මනානි අනිච්චානුපස්සනාදීඥානානි ගෝත්‍රභුඥානානි නාම හොන්ති කියලා. තර මේ කියන්නේ මොකද්ද? මේ ඉමානි පන තිනි නාමනි, මේ නම් තුන මග්ගානන්තරේ ඵලචිත්තස්මින් යේ මාර්ගයට අනතුර උපදින්නා වූ ඵලචිත්තෙහිම ඉමිනා ඵලචිත්තෙහිදීම. මෙතන විතරයි ඔක මේ විදිහ නම් දෙන්න පුළුවන්. ඉමිනා නයන ලබ්බන්ති. තර මේ ක්‍රමයට ලැබෙන්නේ ඔතනදී විතරයි. නෝ අපරභාගේ වරංජනක සමාපත්තිය. තර පසුව මේ සමාපත්තිය පරිභෝග කරද්දී, කියන සමාපත්තියට සමවදීදී, මේ සමාපත්තියට සමවදින වෙලාවේදී මේ ක්‍රමයට නම් කියන්න බෑ කියලා කියනවා. එතකොට ඒ විදිහට විපස්සනා කර මේ එන්නේ නැහැ කියලා කියන්නේ. අපරභාගයේ පණ. එතකොට අපරභාගයේදී මොකද කියන්නේ? අනිච්චතාදීහි තිහි විපස්සනා විපස්සිතුම් සක්කොතර. පස්සේ වෙලා, පස්සේ සමාපත්තියට සමාදින්නට මත්තෙන් පුළුවන් මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ විපස්සනා තුනේ විදර්ශනා කරන්නට පුළුවන්කම ලැබෙනවා. හරි. එතකොට ඒ විදර්ශනා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ ඊට පස්සේ මොකද වෙන්නේ? අතස්ස වුට්ඨිත වුට්ඨිත විපස්සනා වශයෙන් ඒ විදර්ශනාවෙන් නැගිටින නැගිටින ක්‍රමයට අනුව, අතර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ කරන ක්‍රමයට අනුව අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියලා ඒ තීනි ඵලානි උපජ්ජතර. ඒ ඵල සිත් එකේ ඵල සමාපත්තියේදී පහළ වෙන්නේ මේ ක්‍රමයට. එතකොට තේසං තානේම සංඛාර ආරම්භනානි. එතකොට ඒවට ඒ කියන්නේ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනා වලට ආරමුණු වෙන මේ සංඛාර ආරම්භණයන්ම තමයි එතනට එන්නේ. එතකොට අනිච්චානුපස්සනාදීනි ඥානානි ගෝත්‍රභූ ඥානානි නම් හොත්. එතකොට අනිච්චානුපස්සනාදී ඥානයන් වලට ගෝත්‍රභූ කියලා කියනවා. හරි. ඊට පස්සේ දැන් යෝචායන් ශුන්‍යතමග්, යෝචායන් එතකොට ශුන්‍යතමග්ගෝ, ශුන්‍යතමග්ගයේ මේ විදිහේ යම්කිසි ණයක් කියලා තියෙනවා නම්, ණය ක්‍රමයක් කියලා තියෙනවා නම් දැන් සම්බන්ධ වෙන්නේ මෙතන මේ ණයෝ කියන එක මේ බුරුම් පොතේ බුරුම සන්නේ ආධාරයෙන් අරන් තියෙනවා. ශුන්‍යත මග්ගේ මග්ගෝනේ මග්ගෝනේ මග්ගය යෝචායන් ශුන්‍යත මග්ගේ නයෝ බුද්ධෝ කියලා. ඒතර යම් ඒ යම් යම් මේ ණය ක්‍රමයක් ශුන්‍යත මාර්ගයේ දේශනා කරා නම් දැක්වා නම් අප්පනිහිතේපි ඒ සේව නම්. ඊට පස්සේ අප්පනිහිත එකට ඇවිල්ලා අවසරයි සන්නස ඔව් චූට්ටක්
සන්නසාර අනිච්චානුපස්සනාදීන ඥානානි අනුලෝම ඥානාන්ති කියලා විතරයි ගෝත්‍ර භූ වෙන්නේ නේ කියලා එදා කතා වුණානේ. ගෝත්‍ර භූ අපි ගන්නෑ. අනිච්චානුපස්සනාදීන ඥානානි අනුලෝම ඥානානි නාම හොන්ති. එහෙම දර පොතේ ගෝත්‍ර භූ තිබ්බේ. ආ ඔව් ඔව් ඔව්. එහෙම තමයි තිබ්බේ මේ බුරුම් පොතේ නේ. බුරුම් සන්න එහෙම එහෙමයි. තමයි තියෙන්නේ. ඔව් මට ඒක අමතක වුණා. මේ එතකොට මේ අනුලෝම ඥානානි තමයි ඉන්නේ ගෝත්‍ර භූ කියන්නේ නැහැ. මොකද ඒ පස්සේ ගෝත්‍ර භූ හිත කියන එක ගන්නේ පළවෙනි ඔව් මේ කියන්නේ මාර්ග පළවෙනි මාර්ග හිතර විතරයි සෝවාන් මාර්ග හිතර විතරයිනේ. එතන අනුලෝම ඥානානි කියලා විතරයි මෙතනට එන්නේ. ඊට අපි මේ පස්සේ අමතක විසියස්ම තමයි කිව්වේ ඒක. සාදු සාදු බොහොම හොඳයි. මේ අවධානයෙන් ඉඳලා දිනවා. සතන් කරගෙන අවධානය කරනවා දෙන්න හොඳයි. ඊට පස්සේ අප්පනීතේපි ඒ සේව ණය අප්පනීත මග්ගේපි ඒ සේව ණය. ඒතර අප්පනීත මාර්ගයේ මේ විදිහටම තමයි ණය ක්‍රමය ඉන්නේ. ඒතර අප්පනීතේ අපි බලාගෙන ඉඳොත් 520 ඡේදේ ඉඳන් පටන් ගන්නවා සුද්ධික අප්පනීතය. සුද්ධික අප්පනීතේදී මුලින්ම එතකොට කුසලය ගැන දේශනා කරලා තන මෙන්න මෙතන 520 දී දේශනා කරනවා මොකද්ද අප්පනීතං කියලා දේශනා කරනවා. ඊට පස්සේ තස්මින් ඒව පස් කියලා විස්තර කරනවා. ඊට පස්සේ විපාක කියනවා තස්සේව ලෝකෝත්තර කුසලස්ස ජහනස්ස කතත්තා භාවිතත්තා විපාකං කියලා. ඊට පස්සේ අප්පනීතං කියලා එතන දේශනා කරනවා. ඒක පැහැදිලි ඉන්නේ. ඒතර අප්පනීත අප්පනීත කියලා ආවා. දෙවෙනි එකේ 521ට ආවෙන් පස්සේ ඒක තියෙනවා කොහොමද දේශනා පාළිය. පටමං ජහනං උපසම්පජ්ජ විහෙරති අප්පනීතං. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ මේ? අනිමිත්ත කියන නම දේශ අරගෙන දේශනා කරලා තිනවා. මේ ශුන්‍යතේ වගේම තමයි දැන් අප්පනීතං අනිමිත්තං කියලා එනවා. ඊට පස්සේ 522ට ආවම තිනවා කොහොමද අප්පනීතං කියලා කුසලේ එනවා. ඊට පස්සේ ශුන්‍යතං කියලා එනවා මෙතන. ඊට පස්සේ 523 ඡේදයෙන් විස්තර කරන්නේ අර දෙවෙනි ධ්‍යානයේ ඉඳන් ඒ අනිත් ධ්‍යාන ටික තමයි පළවෙනි මාර්ගයට අරගෙන දේශනා කරන්නේ. හරි. ඊට පස්සේ 524 ඉඳන් දක්වලා තියෙන සවනස අප්පනීත පටිපදාව. එතනදී අර ශුන්‍යතේ පටිපදා වගේම තමයි සුඛා පටිපදා මේ දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤාදී මේ විදිහට ඒ ක්‍රම හතර. ඒතර 524 525 526 527 528 ඔය ඡේදවලදී ඔය ක්‍රමයටම මේ විස්තර කරලා තියෙනවා අර කලින් ගියපු විදිහට. හරි. එහම තමයි තියෙන්නේ. ඊට පස්සේ එතන කියනවා නේ අයම්පි සුද්ධාගමන වස්සේන ලද්දනාමෝ අප්පනීත මග්ගෝ සයන් ආගමනියට්ඨානී තත්ත්ව අත්තනෝ පලස්ස. දැන් මේ හේසේව ණය කියලා ඒ ණය ක්‍රම විස්තර කරනවා. ඒක තමයි දැන් මේක ඇත්තරම කරේ. මොකද්ද අයම්පි සුද්ධාගමන වස්සේන ලද්දනාමෝ අප්පනීත මග්ගෝ සයන් ආගමනියට්ඨානී තත්ත්ව අත්තනෝ පලස්ස නාමං දදමානෝ අප්පනීතං නාමං අකාශේ. එතකොට මේ කියන සුද්ධ මේ 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 විදිහට මේ ලැබ අපනිත මාර්ගය කියන ලැබපු අපනිත මාර්ගයේ සුද්ධාගමන වශයෙන් සුද්ධාගමන වශයෙන් ඒ තමාගේ ඒ මාර්ගයට ආගමනීය ස්ථානයේ ඉඳලා ආගමන වශයෙන් ඇවිල්ලා අත්තනෝ පලස්ස නාමං දදමන තමාගේ ඵලයට නම් දෙනුයේ අපනිහිතන්ති නාමං අකාශය අපනිහිත කියන නම සිද්ධ කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා වේද අප්පනීත අනිමිත්ත මග්ගෝ සයන් ආගමනියට්ඨානේ තත්ව අත්තනෝ පලස නාමං දදමානෝ අනිමිත්තන්ති නාමං අකාශි කියලා. අප්පනීත අනිමිත්ත මාර්ගය මොකද? තමන් ආගමනිය ස්ථානයේ ඉඳලා තමාගේ ඵලයට නම දෙද්දි අනිමිත්ත කියන නම දෙනවා. ඊට පස්සේ අප්පනීත ශුන්‍යත මග්ගෝ අප්පනීත ශුන්‍යත මාර්ගය සයන් ආගමනියට්ඨානේ තත්ව අත්තනෝ පලස නාමං දදමානෝ ශුන්‍යතන්ති නාමං අකාශි. අප්පනීත ශුන්‍යත මාර්ගය ඒ විදිහට නම දෙද්දි මේ ශුන්‍යත කියන නම දෙනවා. එතකොට කියනවා ඊට පස්සේ මොකද්ද ඉමානි ඉමානි පිටීනි නාමානි මග්ගානන්තරේ පරචිත්තස්මින් යේව ඉමිනානයන ලබ්බන්ති. එතකොට මේකත් මේ මාර්ග අනතුරුට අනතුරු කලින් ඡේදෙම තමයි කියන්නේ වාක්‍යwidetildeම තමයි කියන්නේ. මොකද්ද මාර්ගයට අනතුරු පරචිත්තේදීම මේ ක්‍රමයට දෙනවා කියලා කියනවා අපර භාගයේ වලංජන සමාපත්තිය. එතකොට අපර භාගයේ තමයි පරිභෝග කරන වලංජනක සමාපත්තිය. ඒ සමාපත්තිය තනදී නෙමෙයි මේ කියන්නේ. එවං ඉමස්මින් ඒව විපාක නිද්දේශේ කුසල චitteහි තිගුණානි විපාක චිත්තානි මේ තමයි මේ විපාක නිර්දේශයට ඇවිල්ලා මේ විදිහට කුසල චitteයට වඩා තිගුණ වශයෙන් විපාක චitteයන් ලැබෙනවා කියලා කියන්නේ. හරි. ඒක කුසලයේදී තිබෙ මොකද්ද? එකක් විතරයි ගත්තේ නේ. අර මේ නම දෙද්දි ශුන්‍යත අප්පනිහිත කියලා තනියෙන් අරගෙන ආගමන වශයෙන් විතරයි දැක්වේ. හැබැයි අපි මෙතනට ආවන් පස්සේ අපි දකිනවා දේශනාවේ කොහොමද එතන දේශනා කරලා තියෙන්නේ
අර ශුන්්‍යතේකට ඇවිල්ලා සගුණ වශයෙන් උද්දක්වනවා, ආරම්භන වශයෙන් උද්දක්වනවා. ඒතර අර මුලින් තිබ්බා වගේ තුන් ගුණයක් වෙනවා නේ. ඊට පස්සේ අපනීතේටත් ඇවිල්ලා මොකද වෙන්නේ? මේ කුසලයේදී, ලෝකෝත්තර කුසලයේදී දේශනා කරන්න මොකද හොඳ? ආගමන වශයෙන් විතර. නමුත් මෙතනට ඇවිල්ලා සගුණ වශයෙන් සහ ආරම්භන වශයෙන් දේශනා කරනවා. හරි. ඒතර ඔය ඔය විදිහට තමයි මෙතන තුන් ගුණයක් වෙන්නේ. ඊට පස්සේ මෙතන දැන් පාලියේ අර වීසති මහානය තියෙනවා. අවසරයි සන්නස. ඔව්. එතන මේ සන්නස අර ආගමනී අට්ටෙම තමා මේ අර සගුණින් ආරම්භණින් ගන්නෙ නෑ නේද? නැහැ, සගුණ ආරම්භන කියන්නේ මේ ඍජුව සගුණෙන් ආරම්භණෙන් ගන්නෙ නැහැ. විපාකය ගැන කියද්දී සගුණයයි ආරම්භණය දෙක සම්බන්ධ කරගන්න. මම ඒක තමයි ඇත්තටම අදහස් කරේ. එහෙම නෙමෙයි දුන්නේ. දැන් මෙතන ආගමන එකෙන්ම තමානේ සනක ගන්න. නෑ, ආගමන වශයෙන් තමයි දෙන්නේ. ආගමනය තමයි දෙන්නේ. නමුත් ඒ ආගමනයකට දෙද්දී මේ කියනවානේ ශුන්‍යත කියලා. මෙතන කියනවා අයන්හි සුද්ධාගමන ලද්ද, සුද්ධාගමන වශයෙන් ලද්ද නාම ශුන්‍යත මග්ගෝ. සයන් ආගමනීය තත්ත්ව පලස්ස නාම දද මා ශුන්‍යත ශුන්‍යතන්ති නාමං අකාශේ එහෙම කියලා. ඊට පස්සේ කියනවානේ මොකද්ද? ශුන්‍යත අනිමිත්ත මග්ගෝ කියලා. සයන් ආගමනීය ඨානේ තත්ත්ව අත්තනෝ පලස්ස නාම දද මානෝ අනිමිත්තන්ති නාමං අකාශේ කියලා කියනවා. ඒතර මේ දැන් ශුන්‍යතේ නම් ශුන්‍යතේ විතරයි දෙන්න පුළුවන් වෙන්නේ. හරිම විදිහට කියන්නේ ශුන්‍යතේ ශුන්‍යතේ විදිහයි කියන්නේ. නමුත් අනිමිත්‍යත් සම්බන්ධ කරගන්න පුළුවන් කියනවානේ මෙතන පළහිත නිසා. එහෙමයි. ඒකයි. අනිමිත්‍යයක් ගත්තොත් අපිට මේ ආරම්භන වශයෙන් ගණ්ඩම් වෙනවන්නේ. ඔව්, ඒ කියන්නේ ආරම්භන සගුණ වශයෙන් ගන්න පුළුවන්. ඒකයි කියන්නේ. එහෙමයි. ඒකයි එතන මේ නම් මේ එතන මං කිව්වා අර විශේෂම අර ඒ කියන්නේ දැන් ශුන්‍යතේකේ අපනිහිතේකේ ආගමනේ විතරක් නැතුව සගුණයි ආරම්භනයි ගන්න කියලා. ඊට පස්සේ මෙතන වීසති මහානාය දේශනා කරලා තියෙනවා. එතකොට වීසති මහානායදී අර කුසලයේදී ආපු විදිහටම ඒ ඔක්කොම ටික මේ ඒ පද සියල්ලම සම්බන්ධ කරගෙන දේශනා කරලා තියෙනවා. හරි, කළා තිය අවසානයේ දෙනවා කොහොමද? ප්‍රතිපදින් පටන් ගන්නවා. යස්මින් සමේ ලෝකුත්තරං මග්ගං භාවේති, පෙය්‍යාලං ලෝකුත්තර සතිපට්ඨාන භාවේති, පෙය්‍යාලං ලෝකුත්තරං සම්මප්පදාන භාවේති, ලෝකුත්තරං ඉද්ධිපාදං භාවේති, ලෝකුත්තරං ඉන්ද්‍රියං භාවේති, ලෝකුත්තරං බලං භාවේති, ලෝකුත්තරං බොජ්ජංගං භාවේති, ලෝකුත්තරං සච්ඡං භාවේති, ලෝකුත්තරං සමතං භාවේති, ලෝකුත්තරං ධම්මං භාවේති, ලෝකුත්තරං ඛණ්ඩං භාවේති, ලෝකුත්තරං ආයතනං භාවේති, ලෝකුත්තරං ධාතුං භාවේති, ලෝකුත්තරං ආහාරං භාවේති, ලෝකුත්තරං පස්සං භාවේති, ලෝකුත්තරං වේදනං භාවේති, ලෝකුත්තරං සංඤ්ඤං භාවේති, ලෝකුත්තරං චේතනං භාවේති, ලෝකුත්තරං චිත්තං භාවේති කියලා. ඊට පස්සේ නීයානිකං අපචේගාමින් දිට්ඨිගතානං පහනාය පඨමහය භූමියා පත්‍යා විවිච්ඡේව කාමින් පෙය්‍යාලං පඨමං ජානං උපසම්පද්ද විහෙරති දුක්ඛාපටිපදං දන්දා බින්දං තස්මින් සමි පස්සෝ හෝති පෙය්‍යාලං අවික්කේපෝ හෝති මේ ධම්මා කුසල කියලා දක්වනවානේ. ඊට පස්සේ ආපහු අර විපාකේ කියන දේශනා කරනවා. පස්සේව ලෝකුත්තරස්ස කුසලස්ස ධානස්ස කතත්තා භාවිතත්තා විපාකං කියලා. ඊට පස්සේ විචේව කාමීහි කියලා විදිහට අර විපාකසිත විපාකේ සම්බන්ධ කරගෙන දේශනා කරලා තියෙනවා. ඉතින් මෙතන අර වීසති මහානාය ක්‍රමය එනවා. ඊට පස්සේ අර කුසලයේ ආපු විදිහටම මේ චන්දාධිපති ආදී අධිපති වර්ග හතර දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක ගැන අටගතාවේ සමිංවාස විස්තර කරනවා. මේ අපි දන්නවා දැන් විපාක කියන කතාව විපාක ධර්මයන් වලදී අධිපති සම්බන්ධ වුණේ නැහැ. අධිපති සම්බන්ධ වුණේ නැහැ මේ අනිත් ත්‍රිභූමික කුසලයන් වලට. කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර වෙන කියන කුසලයන් වලට ගේ විපාකයන් වලට ගත්තහම මේ ඒවට සම්බන්ධයක් ආවේ නැහැ. ඒවට අදාළ වුණේ නැහැ මේ අධිපති විපාකයේදී ආවේ නැහැ. එතකොට අධිපති එන්නේ මොන විපාකවලදීද? ලෝකෝත්තර විපාකයේදී විතරයි. විපට්ටානෙම විශේෂයෙන් මේක ඇහිඳිනවා අපේ ස්වරූපාර්ථ ගන්න වෙලාවදී. එහෙම විශේෂයෙන් අපි බොහෝ තැන්වලදී මේක මේ මේක වෙන් කරලා කතා කරන තැන් අපිට බොහෝ සෙයින් හම්බ වුණා. මේ ඉතින් පට්ටානෙ ඉගෙන ගන්න ඕනේ නැහැ. මේක පැහැදිලි කරගන්න මේ කියන කාරණේම සරලයි. මේ විපාකේ අවස්ථාව එන්නේ, විපාකේ එන්නේ يعني විපාකයේදී අධිපති එන්නේ ලෝකෝත්තර අවස්ථාවේදී විතරයි. එතකොට ඒක තමයි දැන් මේ මේ කාරණේ විස්තර කරන්නේ.
ඊළඟ ඡේදයෙන් විස්තර කරන්න. හරි, අපිට මෙතන ඉඳන් කියව පරිවර්තනය කරගෙන යන්න පුළුවන්ද මේ පඤ්ඤාතිස්ස ආස්වාදුන්ට? හරි, කාට හරි වෙන අපේ සවනසට හරි පඤ්ඤාතිස්ස ආස්වාද පුළුවන්ද කරන්න? එහෙමයි සනත්. එහෙනම් සනත්. හරි, ඔව්. යථා පන තේබූමක කුසලානි අත්තනෝ විපාකං අධිපතින් ලභාපේතුන් න සක්කුන්ති න ඒවං ලෝකෝත්තර කුසලානි කස්මා තේබූමක කුසලානංහි අඤ්ඤෝ ආයුහන කාලෝ අඤ්ඤෝ විපච්චන කාලෝ තේනේතානි අත්තනෝ විපාකං අධිපතින් ලභාපේතුන් න සක්කුන්ති ලෝකෝත්තරානි පන තාය සද්ධාය తస్మిన్ విరియే తాయ సతియా తస్మిన్ సమాధిమ్మి తాయ పඤ్ఞాయ ఔపసంతాయ అపన్నకం అవిరుద్ధం మగ్గానంతరమేవ విపాకం పటిలభంతి తేన అత్తనో విపాకం అధిపతిం లభాపేతుం సక్కుంతి యథాహి పరితకస్స అగ్నినో దతట్టహనే అగ్నిస్మిన్హి నిబ్బుత మత్తేయేవ ఉన్హాకారో నిబ్బాయిత్వా కించిన హోతి මහන්තං වන ආදිත්තං අග්ගික්ඛන්තං නිබ්බාකත්වා ගෝමය පරිභණ්ඩේ පතේපි උන්හාකාරෝ ඖපසන්තෝව හෝති ඒවමේව තේ භූමක කුසලේ අඤ්ඤෝ කම්මක්ඛනෝ අඤ්ඤෝ විපාකක්ඛනෝ පරිත්ත අග්ගිට්ඨහනේ උන්හ භාව නිබ්බුත කාලෝ විය හෝති తස්මා తං අත්තනෝ විපාකං අධිපතින් ලබාපේතුං නසක්කෝති ලෝකෝත්තරේ පනතං ආය සද්ධාය ප්‍රේයාලං තාය පඤ්ඤාය ඖපසන්තාය මග්ගානන්තරමේව ඵලං උප්පජ්ජති తස්මා තං අත්තනෝ විපාකං අධිපතින් ලබාපේති ඉති වේදිතබ්බං තේනාහු පුරාණා විපාකේ අධිපති නත්ති තපෙත්වා ලෝක උත්තරಂತಿ යත්ථාපන යම්සේ වනාහි තේ භූමක කුසලානි ත්‍රයි භූමක කුසලයෝ අත්තනෝ විපාකං තමගේ විපාකයට අධිපතින් ලබාපේතුන් න සක්කොන්ති අධිපති ධර්මයන් ලබා දීමට නොහැකි වෙද්ද ලෝකෝත්තර කුසලානි ලෝකෝත්තර කුසලයෝ ඒවන්න මෙසේ නොවේ පස්මා අවර හේකින් දෙයත් තේභූමක කුසලානං රයිභූමක කුසලයන්ගේ ආයෝහන කාලෝ අඤ්ඤෝ රැස්කරන කාලය අනෙකෙකි විපච්චන කාලෝ අඤ්ඤෝ විපාක දෙන කාලය අනෙකෙකි තේන එහෙයින් ඒතානි ඒ ත්‍රිභූමික කුසලයෝ අත්තනෝ විපාකං තමාගේ විපාකයට අධිපතින් ලබාපේතුන් අධිපති ධර්මයන් ලබා දීමට න සක්කොන්ති නොහැකි වෙත් ලෝකෝත්තරානි පන ලෝකෝත්තර කුසලයෝ වනාහි තාය සද්ධාය ඒ ශ්‍රද්ධාවෙන් තස්මින් දිරියේ ඒ අපිට එන වීරියේ වැඩේක නැසුන එතන විභක්තිය පොඩ්ඩක් බලමු. හිතන්නේ ඒක සත්වමින්ද කියන්නේ නැහැ, සමග අර්ථය තියෙන නැසුන එතන. අහන කියන්නේ ඒ මාර්ගයේ සමග යෙදෙන්නා වූ ශ්‍රද්ධාව, ඒ මාර්ගයේ සමග, යෙදෙන්නා වූ ශ්‍රද්ධාවද ආය සද්ධාය ඒ මාර්ගය සමග දෙන්නා වූ ශ්‍රද්ධාවද තස්මින් වීරියේ ඒ මාර්ගයේ යෙදෙන එතනත් වීරියේ එහෙම තමයි කියලා තියෙන්නේ. තස්මින් විරියේ කියන එක ඒ මාර්ගය සමග යෙදෙනා වූ විරිය සක්විරියද? ඒ මාර්ගය සමග දෙන්නා වූ වීරියේද ආය සතියා ඒ මාර්ගය සමග දෙන්නා වූ සතියෙහිද තස්මින් සමාධිම්මි ඒ මාර්ගයේ සමග දෙන්නා වූ සමාධියේද තාය පඤ්ඤාය ඒ මාර්ගයේ සමග දෙන්නා වූ ප්‍රඥාවෙහිද ඖපසන්තාය නිසා ඖපසන්තාය කිව්වහම නේ ඒක කියන්නේ නොසංසිඳුණු කියන එක. කියන්නේ ඔව්. පොඩ්ඩක් ඉන්න මේ ඇත්තටම මේක ඔව් ඔව් හරි 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 එහෙනම්
ආයසතුන් ඔව් සංසිඳෙන්නට පෙර වගේ මාත තමයි ආයසතුන් ලස්සන තනස ආයසතුන් එයිමයි එතනර අවූප සන්තාය තාය සද්ධාය නේද? එහෙම ගත්තොත් ඒ සද්ධාව මේ නොසෙන්දුණු කල්හිම යෙදෙන සද්ධාව වගේ එකක් එක්ක නෙමේ දයන්නේ මේ අදහසක් නෙමේ දයන්නේ මේ හොඳයි ඒක වගේ අනිත් නේද? ඒවත් මේ තස්මින් කියලාමනේ තියෙන්නේ අනිත් පදවලට එහෙම තමයි සංසය ගැතරම නම් මම ඒ මාර්ග සංසය හා ගැතරම යෙදුණු සද්ධාව මේ නොසංහිඳුණු කල්හිම අපන්නකං අවිරුද්ධ මග්ගානන්තරමේ විපාකම් පටි ලබන්ති නේ. එහෙම හොඳයි නේද? හොඳයි ස්වාමීන් වහන්සේ අවසරයි. මේ හැබැයි මේ චට්ට සංගායනාවක් අද කමා දාලා තියෙන තාය සද්දායි කියලා කමාවක්, තස්මින් විරේ කමාවක්, තාය සතියාය, තස්මින් සමාධි එතන කමාවක්, සතිය කමාවක්, තාය පඤ්ඤාය අවුපසංතාය ඇත්තට එතන මුතන කමාවක්. තරම් පෙයාල පෙයාලමත් තියෙන බුරුමි පොතේ නම් නැද්ද ඔගේ මේ චට සංගාන පෙයාලම් කියලා එක පෙයාලම එකක් නම් නෑනේ සන්නේ පෙයාලමත් තියෙනවා පෙයාලයක් තියෙනවා ඒ කියන්නේ මේ ඇත්තරම පෙයාලෙන් අදහස් කරන්නේ මේ මට හිතෙන පෙයාලේ නිවැරදි කියලා මොකද ඒකේ තියෙන අනිත් ධර්ම තියෙනවානේ ලෝකෝත්තර හිතත් එක්ක ඒ ටික ගැන කියන්නේ මේ කමාදාලා තියෙන එක හරි මේ අපේ සංඝ සම්බන්ධ කර කෙරුවේ පද ටිකට ඒ කියන්නේ කමාදාලා තියෙන පද ටික ඔක්කොම වෙන වෙනම මේ ඕනනම් සම්බන්ධ කර ගන්න පුළුවන් සංඝ කියපු විදිහ හරි ඔකේ කමාදාලා තියෙන්නේ එතන මේ දැන් තාය සද්ධාය තස්මින් වීරියේ තාය සතියා තස්මින් සමාධි තාය පඤ්ඤාය කියලා ඒ කියන්නේ එතන තියෙන ධර්මයන් ටික ගැන කියන්නේ එතකොට මෙතන මේ ටික වෙන වෙනම සම්බන්ධ කර ගන්න පුළුවන් මේ ප්‍රශ්නයක් නැහැ මේ කියන අර්ථය ඒකයි ප්‍රශ්නේ ඊම ගත්තම හොඳ තේරෙනවා. ඔ මෙතන මම කියන්නම් පොඩ්ඩක් මේ දැන් කියනවානේ මොකද්ද මේ යථාපන තේ භූම කුසලානි අත්තරෝ විපාකං අධිපතින් ලබා වේතු න සක්කෝති. ඒතර දැන් ත්‍රි භූමික කුසලයන් කොහොමද විපාක මේ තමාගේ විපාකයට අධිපතිය දෙන්න පුළුවන් කමක් නැහැ. නේ? ඒතර ඒ එතන අධිපති භාවයක් කරන්න බෑ. හැබැයි ලෝකුත්තරේ ඒ වගේ නෙමෙයි. ලෝකුත්තරේ ගත්තායින් පස්සේ මොකද කියනවා? තේ භූම කුසලානං හි අඤ්ඤ වායෝන කාලෝ අඤ්ඤ විපාචන කාලෝ. මේ ත්‍රිභූමි කුසලයන් වල කාරණය තමයි ආයෝහන කාලය රැස්කරන කාලය එකක් විපච්චන කාලය තව එකක් කියන්නේ ඒ ත්‍රිභූමි කුසලයන් වල මේ කල් ගිහිල්ලා තමයි විපාක දෙන්නේ يعني මේ භවයේ වෙන්න පුළුවන් ඊළඟ භවයක වෙන්න පුළුවන් විපාකය ගත්තාම ඒක කල් ගත වෙනවා කාලය ගිහිල්ලා තමයි මේ විපාකය දෙන්නේ හැබැයි ලෝකුත්තරයේදී ලක්ෂණය තමයි කියන මොකද්ද ඒකේ මේ ඒ සිත්තේ ලෝකුත්තර කුසලය ගත්තා මේ ඒ සද්ධාව ඒ වීරය ඒ සතිය ඒ සමාධිය ඒ පඥාව නැත්නම් පෙයාලේ සන්නේ තියෙන විදිහට පෙයාලයක් ගන්නවා නම් මේ පෙයාලය ඇතුලේ තව ඉතින් මේකේ තියෙන අනිත් ධර්මතා සියල්ලම ගන්න පුළුවන් නේ ඒ කුසලයේ තියෙන ඒවා කියන ඒවා අවුපසංතාය ඒ කියන්නේ ඒවා මේ නොසන්සිඳුණු කල්හි කියලා කියනවා සංසිඳු කියන්නේ මේක මේ අවස්ථාවේදී මේක සිඳිලා යනවා මේ නිවිලා යනවා හරි මේ කියන්නේ නිරුද්ධ වෙලා යනවා. හැබැයි කියන්නේ මේක නිකන් අර මේක වෙච්ච ගමන්ම තමයි තියෙන්නේ. කියන්නේ ලෝකතර කුසලයේ එක්කත් එක්කමනේ විපාකයේ පහළෙන ඊළඟ චිත්තක්ෂණේ, ඊළඟ මොහොතේදී, ඊළඟ හිතේදී. එතකොට අරක නිකන් අර නිකන් අපි නිකන් සරලව කියන්නේ අර උණු උණු ඒ වගේ තියෙනවා කියලා කියන්නේ. හරි. හරි කියන්නේ ඒක ළඟම මේ මොහොතේ වෙනවා. ඒක සංසිඳිලා නැහැ කියලා කියන්න පුළුවන්. හරි. අන්න එහෙම අර්ථයකින් තමයි කියන්නේ. ඉතින් මේ එතන කියන මොකද්ද? අවුපසන්තය අපන්නකම් අවිරුද්ධම් කියන්නේ ඒක අතහරින්නේ නැතිව අවිරුද්ධම් ඒක වෙනස් වෙන්නේ නැතිව වෙනසක් වෙන්නේ නැහැ අවිරද්ධම් කියලා දෙන්නේ නේ අවිරුද්ධම් කියලා දෙන්නේ බුරුපදේ අවිරද්ධම් කියලා දෙන්නේ ඒක අදහස වෙන්නේ මේක වරදින්නේම නැහැ නොවරදවාම අපි සිංහල ලස්සනට කියොත් ඒක නොවරදවාම මග්ගානන්තර මෙව විපාකම් පටිලබන්ති මාර්ගයට අනතුරුම විපාකය ලැබෙනවා කියලා කියන්නේ අන්නේ නිසා කියන අත්තේන යන්නේ නිසා අත්තනෝ විපාකම් අධිපතින් ලබා ප්‍රේතුන් සක්කෝති. ඒතර තමාගේ විපාකයට අධිපතිය ලබලා දෙන්නට දෙවන්නට පුළුවන් කමක් තියෙනවා. හරි. ඊට පස්සේ තමයි එකේ දැන් අර උපමාවක් කියන්නේ. හරි. උපමාවක් කියන්නේ නේද? යථාහි යම්සේ පරිත්තකස්ස අග්ගිනෝ ගතට්ඨානේ කුඩා ගින්නක් ගත් ස්ථානේහි අග්ගිස්මින්හි නිබ්බුත මත්තේ ගිනි නිවි මාත්‍රේහිම අග්ගිස්මින් නිබ්බුත මත්තේ යේව ගින්න නිවි මාත්‍රේහිම උන්හාකාරෝ නිබායිත්වා ඒ උණුසුම් බව නිවි කිංචි න හෝති කිසිවක් නොවේ.
මහන්තං ආදිත්තං අග්ගික්ඛන්දං මහත් දැල්වුණු ගිනි කඳක් නිබ්බාපෙත්වා නිවා ගෝමය පරිබණ්ඩ කතේති ගොම පිරිබඩ කළද උන්හාකාරෝ අවුප්ප සන්තෝව හෝති උණුසුම් බව නොසන්සිඳුනේම වෙයි. ඒව මේව මෙසේම තේභූමක කුසලේ ත්‍රයිභූමක කුසලේහි කම්මක්කනෝ අඤ්ඤෝ කර්මක්ෂණේ අනෙකෙකි විපාකක්කනෝ අඤ්ඤෝ විපාකක්ෂණේ අනෙකෙකි. පරිත්ත අග්ගිට්ඨානේ කුඩා ගින්නක් තිබූ ස්ථානයේහි උන්හ භාව නිබ්බුත කාලෝ විය උණුසුම් භාවය නිවුණු කාලය මෙනි නිමුණු කාලය මෙන් වෙයි. තස්මා එබැවින් තං ඒ ත්‍රයිභූමක කුසලය අත්තනෝ විපාකං තමාගේ විපාකයට අධිපතින් ලබාපේතුන් න සක්කෝති අධිපති ධර්මයන් ලබාදීමට නොහැකි වෙයි. ලෝකෝත්තරේ පන ලෝකෝත්තරේහි වනාහි තාය සද්ධාය පෙහියාලං තාය පඤ්ඤාය අවුපසන්තාය ඒ මාර්ගය සමගෝ ප්‍රඥාව සංසිඳවී නොසංසිඳුණු කල්හිම මග්ගානන්තරමේව මාර්ගයට අනතුරුවම පලං උප්පජ්ජති ඵලය පහළ වේ. තස්මා එබැවින් තං ඒ ලෝකෝත්තර කුසලය අත්තනෝ විපාකං තමාගේ විපාකයට අධිපතින් ලබාපේතිති අධිපති ධර්මයන් ලබා දෙයි යනුවෙන් වේදි තබ්බං ගත යුතුය. තේන එබැවින් පෝරාණා පුරාණාචාර්යවරු විපාකයෙහි අධිපති නත්ති අධිපති ධර්මයන් නැත ඨපෙත්වා ලෝකෝත්තරන්ති ලෝකෝත්තර ධර්මයන් හැර විපාකයෙහි අධිපති නත්ති අධිපති ධර්මයන් නැත යනුවෙන් කීහ. හරි. එතන පැහැදිලි නේද මේ කාරණේ විශේෂයෙන් කියන්න ඕනේ දැන්. මේක උදාහරණ තේරුණා නේ? උපමාව. ඒ කියන්නේ පරිත්තකස්සක් ගිනවක තට්ටහන එක ඉතින් පොඩි ගින්නක් ඇවිල්ලා එනවා. ඉතින් ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක ඒක නිවයි ඒ ගින්න නිවුනායින් පස්සේ එතන තිබ්බ රශ්මි නැති වෙලා යනවා. මුකුත් නැහැ කියලා කියන්නේ. හැබැයි මහා ගිනි කඳක් නගිනවා. මහා ගිනි කඳක් නගිනවා. ආදිත්තං අග්ගික් කන්දන් නේ. බොහොම මහා ගිනි කඳක් මේ ගිනි කඳක් නැගිලා ඒක ඉතින් නිවෙනවා. එතන උඩ මේ ඒක නිමිච්ච ගමන් මේ මොකද කරන්නේ ගොම පිරිබඩ කරනවා. එහෙම කරත් ඒකේ තියෙන මේ රස්නය එකපාර නැති වෙනවා යන්නේ නැහැ කියලා කියනවා. හරි. එතන ගොඩක් රත් වෙලා තියෙන නිසා. අන්න මේ විදිහට ගත්තාම මේ ත්‍රිභූමි කුසලයන් ගත්තායින් පස්සේ කර්මය රැක්ෂ කරන ක්ෂණේ එකක්. හරි. ඊළඟට විපාක කියන එක විපාක ක්ෂණේ වෙන එකක්. ඉතින් පරිත්ත මේ හරියට ඒක අර පරිත්තක් ගිට්ටහන්නේ උන්න භාව නිබුත කාලෝ විතර අර මද ගින්නක් තිබ්බ තැන ඒ රස්නය නිවිලා ගියා වගේ කියලා කියනවා. ඒ නිසා කියනවා මේ තමාගේ විපාකයට අධිපති මේ භාවේ පුල් දෙන්නට පුළුවන් කමක් නැහැ කියලා කියනවා. හැබැයි ඉතින් ලෝකෝත්තරේදී අර කියන ඒ ශ්‍රද්ධාව ආදී ඒ ධර්මයන් ටික අර සංසිඳුනේ නැති වෙච්ච වෙලාවේදී මාර්ගාන්තරේ මාර්ගයට අනතුරුවම ඵලය උපදිනවා කියලා කියනවා. ඒ නිසා ඒ විපාකය තමාගේ විපාකයට අධිපති භාවය දෙනවා කියලා කියන්නේ. ඒ නිසා මේ පුරාණාචාර්යයන් වහන්සේලා හරි මේ පුරාණාචාර්යයන් වහන්සේලා කියන්නේ කවුද? පටුවාචාර්යයන් වහන්සේලා වෙන්නට ඕනේ නේ. පෙරපරණ ආචාර්යයන් වහන්සේලා මෙතන විපාකං අධිපති නත්ති තපෙත්වා ලෝකුත්තරං කියලා දැක්වුවා කියලා කියනවා. හරි. විපාකයේ අධිපති නැහැ ලෝකෝත්තරේ අර කියලා. මේ විදිහට දැක්වුවා කියලා කියනවා. මේ සමාජයේ මේ සමාජයට මේ ඒ කාලේ මේ වගේ තියෙන්නේ නැති මේ විශේෂ කරුණු පාඩම් කරන්න මතක තියාගන්නට මේ වගේ තියෙන්නේ නැති. සමාජයට මේක වෙන පොතකින කාරණාද දන්නෙත් නැහැ. පැරණි අටකතා අනිවාර්යෙන් මේක තියෙන්නේ නැති. මම අදහස් කරන්නේ නිකන් සංග්‍රහ ග්‍රන්ථයක වගේ මෙහි පාඩයක් තිබුණා වෙන්නට පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේ දැන් අපිට මේ පාලිය කියවගෙන යන්න තියෙන්නේ. මං අපි කියවගෙන යමුනේ. හරි. ඡන්දාධිපතියද මේ අධිපති ටික යෙදීම ගැන තමයි තියෙන්නේ. අපි ඒ ටික එතන දැන් මේ අධිපති අපි කියන කලින් කියමු මුලින්ම. එතකොට ඒ ඡන්දාධිපතියෙත් මුලින්ම තියෙනවා මොකද? සුද්ධික පටිපදාව දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ එතනට ඇවිල්ලා සුද්ධික ශුන්‍යතාවය
දේශනා කරලා තියෙනවා. කලින් ඉදිරියම තමයි. හරි. ඔව්. ඒතර ඒ විදිහට චන්දාධිපතිය දේශනා කරලා තියෙනවා. ඔව්. අනිත් අධිපතියෙත් එන්න ඕනේ. මෙතන මම හිතන්නේ පස්සේ එනවා. හරි නැත්තම් මේ පසු වෙනවද ඒක? ඔක්කොම සියලුම අධිපති ටික අදාළ වෙනවා. අපි කියවගෙන යමු මුලින්ම. අම්බු ඉදිරියට. හරි කියමු. අදාළ. චන්දාධිපතේ සුද්ධිග ප්‍රතිපදා කතමේ ධම්මා අව්‍යාකතා යස්මින් සමයේ ලෝකෝත්තරං ඥානං භාවේති නීයානිකං අපචය ගාමින් දිට්ඨිගතානං පහනාය පඨමාය භූමියා පත්තියා විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා ප්‍රතිපදං දන්දහාභින්නම් චන්දාධිපතේයං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසල තස්සේව ලෝකෝත්තරස්ස කුසලස්ස ඥානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා ප්‍රතිපදං දන්දහා භින්නම් ශුඤ්ඤතං චන්දාධිපතේයං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා අව්‍යාකතා කතමේ ධම්මා අව්‍යාකතා යස්මින් සමේ ලෝකෝත්තරං ඥානං භාවේති නීයානිකං අපචය ගාමින් දිට්ඨිගතානං පහනාය පඨමාය භූමියා පත්තියා විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා ප්‍රතිපදං දන්දහා භින්නම් චන්දාධිපතේයං අස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසල තස්සේව ලෝකෝත්තරස්ස කුසලස්ස ඥානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා ප්‍රතිපදං දන්දහා භින්නම් අනිමිත්තං චන්දාධිපතේයං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා අව්‍යාකතා කතමේ ධම්මා අව්‍යාකතා යස්මින් සමේ ලෝකෝත්තරං ඥානං භාවේති නීයානිකං අපචය ගාමින් දිට්ඨිගතානං පහනාය පඨමාය භූමියා පත්තියා විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා ප්‍රතිපදං දන්දහා භින්නම් චන්දාධිපතේයං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසල තස්සේව ලෝකෝත්තරස්ස කුසලස්ස ඥානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා ප්‍රතිපදං දන්දහා භින්නම් අප්පිනිහිතං චන්දාධිපතේයං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා අව්‍යාකතා කතමේ ධම්මා අව්‍යාකතා යස්මින් සමේ ලෝකෝත්තරං ඥානං භාවේති නීයානිකං අපචය ගාමින් දිට්ඨිගතානං පහනාය පඨමාය භූමියා පත්තියා විතක්ක විචාරානං රූප සමාපෙය්‍යාලං ဒුතියං ඥානං පෙය්‍යාලං තතියං ඥානං පෙය්‍යාලං චතුත්ථං ඥානං පෙය්‍යාලං අඨමං ඥානං පෙය්‍යාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා ප්‍රතිපදං දන්දහා භින්නම් චන්දාධිපතේයන්ති කුසලං පෙය්‍යාලං දුක්ඛා ප්‍රතිපදං දන්දහා භින්නම් ශුඤ්ඤතං චන්දාධිපතේයන්ති විපාකෝ පෙය්‍යාලං දුක්ඛා ප්‍රතිපදං දන්දහා භින්නම් චන්දාධිපතේයන්ති කුසලං පෙය්‍යාලං දුක්ඛා ප්‍රතිපදං දන්දහා භින්නම් අනිමිත්තං චන්දාධිපතේයන්ති විපාකෝ පෙය්‍යාලං දුක්ඛා ප්‍රතිපදං දන්දහා භින්නම් චන්දාධිපතේයන්ති කුසලං පෙය්‍යාලං දුක්ඛා ප්‍රතිපදං දන්දහා භින්නම් අප්පනිහිතං චන්දාධිපතේයන්ති විපාකෝ තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා අව්‍යාකතා ස්වාමීන් වහන්සේ මේ මට ආපු අදහසක් තමයි මෙතන සමහර එක
අත්තරමතියක් කියන්නේ මේ මෙතන අර අපිට ප්‍රශ්න වන්නේ විපාකෝ කියලා මෙතන පන්ති පදේ අන්තිමටම කියනවා කියලා. සමහර විට මේක මේ අර පෙයාල කරද්දි වාචනවාදියට මෙහෙම කරද්දි සරියුත් සමාස මෙහෙම හදුවා වෙන්නත් පුළුවන් නේද? නික පහසු වෙන්න වගේ උඩට මෙතන ඇතුළත් කරන්න නැතු විපාකම් කියන එක මෙතනට පස්සේ ඇතුළත් කරා වෙන්නත් පුළුවන් කියලා මට හිතුනේ. يعني අත්තරමතියක් විදියට මට හිතෙන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ඒ මාසෙට ආයතන තමයි එහෙමයි. මටාව විතර්කයක් දැන් ඒක කියනකොට මේ එහෙමයි. මේ පෙයාලම් කිරීම ඇත්තටම ඒ ඒ කාලෙදලා වාචනා මාර්ගය කියලා අපිට මොකක් හරි කරුණක් තියෙනවා සාක්ෂියක් තියෙනවද ඒ කියන්නේ මේ 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 පෙයාලම් ඒ කාලේ සංගායනා කාලේ ඉඳලාම ආව ඒ වාචනා මාර්ගයේ තිබ්බ පෙයාලමමමයි පසු කාලීනව මේ ඒ ඒ කාලවලදී වෙනස් වෙච්ච ඒවා නෙමෙයි කියලා එහෙම අපිට මොකක් හරි කාරණයක් තියෙනවද? වෙනස් වුණාද කියලා කියන්න නම් අපිට ඒක හරි භයානකයි කියන එක. මේ ඒක තමයි. එහෙමම ආවද කියන එකත් මේ තියෙනවද කියලා. මොකද පෙයා දැන් මේකේ දක්ෂතාවය තියෙන කෙනෙක් දැන් අර කියනවනේ. දක්ෂ කෙනා පෙයාලමෙන් ඉගෙන ගන්නවා රට කතාවල එහෙම කියන්නේ. එතකොට ඒක ඒ කෙනාට පෙළ තේරෙන කෙනෙකුට ඕන තරමකින් පෙයාලම් කරන්න පුළුවන් යම් යම් තැනකින් පෙයාලම් හදා ගන්න පුළුවන්. මොකද ඉගෙන ගන්න කෙනා ගැන අට කතාවල එහෙම කියන්නේ. දක්ෂ මේ අදක්ෂ ශිෂ්‍යයා මුලින් ඉඳලා අග දක්වාම සූත්‍රය කටපාඩම් කරනවා. දක්ෂ ශිෂ්‍යයා තමා පෙයාලම් කරගන්න. එතකොට දැන් මේ දැන් මොකද මේ මේ පෙයාලම් කිරීම වරදක් නැහැ නේ න්‍යාය දන්න කෙනාට. වරදක් නැහැ. එහෙම මුලින් තමයි මුලින් යම් මං අර සානස මේක ඇත්තටම කිව්වේ මේ සරියුත් සානස එහෙම කරන්නේ නැති කියලා මට නෑ හිතුනේ. මට මගේ පුජ්‍යලගේ විතර්කයක් විතරයි එහෙමයි මේක. නෑ මට ඔය 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 එකත් මට හිතුණා පස්සේ කාලෙක මේක හැදුනද කියලා. ඉතින් දැන් අපිට කියන්න බෑනේ කොච්චර දුරකට මේක කොයි කාලේ වුණාද. අපි හරියට සාධකයක් නැහැ සානස මේ තැන්වල කොයි කාලේ වුණාද කියලා. ඉතින් සමහර විට කියලා මං එකයි අර වචනේ පාවිච්චි කරේ. ඉතින් සමහර විට ඉතින් වාචන මාර්ගය හදද්දි සරියුත් සානස මෙහෙම හදන්නේ නැති කියලා. නමුත් මම මේ අර සමහර තැනක අහලා තියෙනවා ඔය මේ සමහරට පස්සේ පසු කාලිනව ලියද්දි පෙයාලම් කරද්දි කියන්නේ ලියද්දි කටපාඩම් කරපු යුගයේ නෙමෙයි ලියන යුගයේදී සමහර ඒවා කෙටි කරන්න ගිහිලා සමහර තැන්වල අඩුපාඩු තියෙන තැන් තියෙනවා කියලා මට නිකන් විනේ. එහෙම තැන් මොනවා හරි තිබ්බද මතකද? එහෙම මොනවා හරි තැන කාලේ සංස එහෙම මොනවා හරි අපිට හම්බුණාද ඉස්සර ඉගෙන ගන්න කාලේ පඤ්ඤාතිසාරසික මතකද කවුරු හරි සංස නෑ පහයි සමහර පෙය්‍යාලම් වල ඉතින් අර පාට දෝෂත් ගොඩක් වෙලාවට අහු වෙනවානේ අපේ අසුන්. දැන් මේ හේවා විතරණේ නැති ඒවා මේ එහෙමයි. පෙලේ තියෙන ඒවා එහෙම මේ අඩුපාඩු සං එහෙම අහු වෙනවා නේද ග්‍රන්ථ සම්මේ මේ සංසන්දනය කරනකොට එහෙම. එහෙමයි. ඊළඟට මේ මට සිද්ධාර්ථ සංස කිව්ව සංඥාස තව කතාවක් මේ උන්වහන්සේ ඔය කතාවත් එහෙම ඉගෙන ගත්තේ ත්‍රිපිටකදර සෑඩෝ කෙනෙක් ගෙන්නේ. ඔයක උන්වහන්සේ ගොඩක් කොටස් ඉගෙනගෙන තියෙනවා සෑඩෝ ගේ. මේ පාර තායිලන්තේ ඇඩ පෙළ තේ සංස මට හම්බුණා. මේ වාසෙට් කියලා වාසෙට් අලංකාර කියලා. ඒ සෑඩෝ කියලා තියෙනවා මෙහෙම කතාවක් ඒ සෑඩෝගේ තත්ත්වනෝ මතයක්. සෑඩෝට හිතිලා තියෙනවලු සමහර තැන්වල. දැන් උන්වහන්සේලා මේක පාඩම් කරනවානේ. පාඩම් කරගෙන යද්දි ඔක්කොම මුලින් ඉඳන්කට අපි වගේ මේ තරින් තනින් එහෙම නෙමෙයි කරන්නේ. ඒතර ඒක දුරයක්. ඉතින් ජීවිත කාලෙම ඒ කියන්නේ ජීවිත කාලය කියන්නේ හැමදාම කරන වැඩේ ත්‍රිපිටකේ කටපාඩම් කරන එක. ඒ විභාගවලට. එතකොට මට එහෙම හම්බුණා මේ සාන්නාසලා ඒ කියන්නේ ගොඩක් හිටියා වගේ සාන්නාසලා මේ පාර අපි තායිලන්තේ යන්න වෙලාවේ. මේ ඉතින් ඔය සමහර සාන්නාසලා හැම ඉතින් වයස අවුරුදු 50ක් විතර වගේ ඊටත් වැඩි. මේ ඉතින් ඒක තමයි කරන්නේ උන්වහන්සේගේ ජීවිත කාලෙම. ඉතින් ඒක ග්‍රන්ථ ධුරේ, නියම ග්‍රන්ථ ධුරේ. මේ ඉතින් උන්වහන්සේලා මේ ඒ හොම කරගෙන යද්දි අර සෑඩෝට සමහර තැන්වල හිතිලා තියෙනවාලු මේ මේ තැන්වල පෙයාලම් තියෙන ඒවායි පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා කියලා. තියෙන තැන්වල මෙතන නෙමෙයි මේ මෙහෙම විශේෂ මෙතන නෙමෙයි කියලා තියෙන්නේ. සමහරලාට ඔය පස්සේ පස්සේ පොත්වල වගේ මොනා හරි ඒ තැන්වල තියෙන්න පුළුවන් කියලා. ඉතින් උන්වහන්සේ ඉතින් මුකුත් කියලා කියන්නේ ඒක අපි කිව්වොත් ඒක කියන්නේ අපි තෝ ඒක මොනා හරි ලියලා කියලා එහෙම මුකුත් නැහැ. පාඩම් කරගෙන යද්දි සමහර තැන්වල තේරිලා තියෙනවලු එහෙම තිබුණා කියලා. කියන්නේ අර මූලික මූල වාචන මාර්ගයේ එහෙම ප්‍රශ්නයක් නොතිබුණා කියන එක ගැන කිසිම සැකයක් නැහැ. රහතන් වහන්සේලානේ මේක මේවා කරන්නේ. මොකද පසු කාලීනව ලියද්දි යම් යම් තැන්වල අඩුපාඩු වෙලා ඉතින් ග්‍රන්ථ කීපාරක් මේක මේ ඒ පැත්තට මේ අපිට ලංකාවෙන් මේ මොකද අග්නිදිග ආසියාවටයි ඊට පස්සේ අපිට කීපාරක් ඒ පැත්තට මේ පැත්ත ත්‍රිපිටකය හුමාරු වුණාද ඊට පස්සේ අවස්ථා කීප කීයකදී ලියන්නේ නැද්ද? සමහරවිට අවුරුදු 200කට සැරයක් 300කට සැරයක් විතර මේ ලියන්න වෙනවා ඇතිනේ මේක පුස්කොළ පොත් ටික නේ.
ඉතින් ඒ වගේ වගේ වෙච්ච තැන්වලදී කොහේ හරි තැනක ඉතින් අඩුපාඩුවක් වුණා වෙන්න පුළුවන් ඉතින්. නමුත් අර දැන් අපි ඔහොම හොයන්න ගිහිල්ලා අපිට දැන් ඇති ත්‍රිපිටකයේ කටපාඩම් ඇත්තෙත් නැහැ. අටුවාව සියල්ලම අපි දන්නෙත් නැහැ. ඒකට අපි එහෙම ක්‍රමයකට නෙමෙයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒකට අපි සමහර ලාවට අපිට තේරෙන තැන් නැති තැන්වල මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා, මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්න ගියොත් එහෙම ඒක ඊට වඩා ප්‍රශ්නයක් වෙනවානේ. කියන්නේ අපි ඊට පස්සේ සමහරවිට ඇත්තටම නිවැරදිව තියෙන තැනක මේ තියෙන කාරණයක් මේ වැරදි කියලා ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්. ඒක ඊට වඩා භයානකයි. මේ ඒ නිසා අපි ඒ තැනකල ගරු තැනක ඉඳගෙන අපි ඒක කරන්න ඕනේ, අධ්‍යයනය කරන්න ඕනේනේ. දැන් ඔය සමහර තැන්වල දැන් ඔය මේ විශේෂ මට්ටගතය වුණත් ඉතින් මේ සමහර තැන්වල අපිට දැන් අදෝලිපි හම්බ වෙනවනේ. අදෝලිපි හම්බ වෙනවා සමහර තැන්වල. ධර්මකාරණේ ගත්තාම අදෝලිපිය තමයි නිවැරදි. හැබැයි උන්වහන්සේලා අර ඒක ලියද්දී මේ මූල පිටකතු දැන් මේකේ මේ පොතර පදනම් කරගන්න ඇතිනේ, මේ අට්ටකතාව විශේෂයෙන්ම මේ අට්ටකතාවට පදනම් කරගන්න ඇතිනේ, මොකක් හරි මේ මූල වශයෙන් ගන්න මේ පුස්කොළ පොතක්. එතකොට ඒකේ තිබ්බ විදිහට තමයි තියලා තියෙන්නේ. හරි එහෙම තැන් හම්බ වෙනවා මේ ඕන තරම්. මොකද ඒ සාන්නාසලාට ධර්ම දැනුම නොතිබුණා නෙමෙයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. පට්ටානේ අටකතා එහෙම තැන් අපිට හම්බුණා නේ අවස්ථා කීපයකදී. එතකොට ඒරුකාන් සාංශේ මේක දන්නේ නැතුව ලිව්වා නෙමෙයිනේ. ඕන්නාසේ වුණත් අර කලින් පොතේ තිබ්බ එකේ විදිහට තියලා අදෝලිපියක් එකතු කරගෙන ගිහිල්ලා දෙනවා. ඉතින් අර ඒ වගේ ගරු තැනකින් තමයි අපි මේක මේ අපේ ලියලා තියෙන අපේ මේ මොකද්ද ඒකට කියන්නේ අපේ ස්ක්‍රිප්ට් එක. ඒ කියන්නේ මේ පාලිය ලියලා තියෙන එක අපි පරිහරණය කරන්න ඕනේ. ඒකත් මතක තියාගන්නට ඕනේ. හරි මේ වගේ කාරණා අපි දැනගන්නා වගේ මේකත් අපි මතක තියාගන්න ඕනේ. මේ හොඳයි. ඒක අපි කියලා ඉවර කරාද? එහෙමයි. හරි ඊළඟ ඡේදයට යමු. කත මේ ධම්මා අභ්‍යාකත යස්මින් සමේ ලෝකෝත්තරං ඥානං භාවේති නියානිකං අපචයගාමින් දිට්ටිගතානං පහනාය පඨමාය භූමියා පත්තියා විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛාපටිපදං කිප්පාභිඤ්ඤං චන්දාධිපතේයං පෙය්‍යාලං සුඛාපටිපදං ගන්ධාභිඤ්ඤං චන්දාධිපතේයං පෙය්‍යාලං සුඛාපටිපදං චිත්තාභිඤ්ඤං චන්දාධිපතේයං පෙය්‍යාලං ဒුතියං ඥානං පෙය්‍යාලං තතියං ඥානං පෙය්‍යාලං චතුත්ථං ඥානං පෙය්‍යාලං පඨමං ඥානං පෙය්‍යාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛාපටිපදං චිත්තාභිඤ්ඤං චන්දාධිපතේයන්ති කුසලං පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං ශුඤ්ඤතං ඡන්දාධිපතේ යන්ති විපාකෝ පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං ඡන්දාධිපතේ යන්ති කුසලං පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං අනිමිත්තං ඡන්දාධිපතේ යන්ති විපාකෝ පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං ඡන්දාධිපතේ යන්ති කුසලං පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං අප්පනිහිතං ඡන්දාධිපතේ යන්ති විපාකෝ తస్మిన్ సమయే పస్సో హోతి పేయాలం అవిక్కేపో హోతి పేయాలం మే ధమ్మా అవ్యాకృత ఛందాధిపతేయ శుద్ధిత ప్రతిపద ఛందాధిపతేయ శుద్ధిత శూన్యత కతమే ధమ్మా అవ్యాకృత యస్మిన్ సమయే లోకోత్తరం ధ్యానం భావేతి నియానికం అపచయగామి దిట్టిగతానం పహానాయ పుటం මාය භූමියා පත්තියා විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති ශුඤ්ඤතං ඡන්දාධිපතේයං తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్ఖేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా కుశల తస్సేవ లోకోత్తరస్స కుశలస్స ఝానస్స కతత్తా భావితత్తా విపాకం వివిచ్ఛేవ కామేహి పెయ్యాలం పఠమం ఝానం ఉపసంపజ్జ విహరతి శూన్యతం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిఖేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత ఖతమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమయే లోకోత్తరం ధ్యానం భావేతి నియానికం అపచయగామి దిట్టిగతానం పహానాయ పఠమాయ భూమియా పత్తియా
විච්චේව කාමේහි පෙයාලං පටමං ජානං උපසම්පජ්ජ විහෙරති සුඤ්ඤතං චන්දහාධිපතෙයං తస్మిన్ సమయే పస్సో హోతి పేయాలం అవిక్కేహపో హోతి పేయాలం ఇమే ధమ్మా కుశల తస్సేవ లోకోత్తరస్స కుశలస్స జ్ఞానస్స కతత్తా భావితత్తా విపాకం వివిచ్ఛేవ కామేహి పేయాలం పఠమం జ్ఞానం ఉపసంపజ్య విహరతి అనిమిత్తం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పేయాలం అవిక్కేహపో హోతి పేయాలం ఇమే ధమ్మా అవ్యాకత కథమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమే లోకోత్తరం జ్ఞానం భావేతి నీయానికం అపచయగామి దిట్టిగతానం పహానాయ పఠమాయ భూమి ఆపత్తియా వివిచ్చేవ కామేహి పెయ్యాలం పఠమాన్ జ్ఞానం ఉపసంపజ్య విహరతి శూన్యతం ఛందాధిపతేయం తస్మిన్ సమే పస్సో హోతి పెయ్యాలం అవిఘేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా కుశల తస్సేవ లోకోత్తరస్స కుశలస్స జ్ఞానస్స కతత్తా భావితత్తా విపాకం వివిచ్చేవ కామేహి పెయ్యాలం పఠమం జ్ఞానం ఉపసంపజ్య విహరతి అప్పనిహితం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిఖేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత కథమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమే లోకోత్తరం జ్ఞానం భావేతి నీయానికం అపచయగామి దిట్టిగతానం పహానాయ పఠమాయ భూమి ఆపత్తియా వితక్క విచారానం రూప సమాపేయాలం ద్వితీయం ధ్యానం పేయాలం తతీయం ధ్యానం పేయాలం చతుర్థం ధ్యానం పేయాలం పఠమం ధ్యానం పేయాలం పంచమం ధ్యానం ఉపసంపజ్య విహరతి శూన్యతం ఛందాధిపతేయంతి కుశలం పేయాలం శూన్యతం ఛందాధిపతేయంతి విపాకో పెయ్యాలం శూన్యతం ఛందాధిపతేయంతి కుశలం పెయ్యాలం అనిమిత్తం ఛందాధిపతేయంతి విపాకో పెయ్యాలం శూన్యతం ఛందాధిపతేయంతి కుశలం పెయ్యాలం అప్పనిహితం ఛందాధిపతేయంతి విపాకో తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిఖేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత ఛందాధిపతేయ శుద్ధిక శూన్యత. పటమ మగ్గ విపాకు కథమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమయే లోకోత్తరం ధ్యానం భావేతి నీయానికం అపచేగామి దిట్టిగతానం పహానాయ పటమాయ భూమి ఆపత్తియా వివిచ్చేవ కామేహి పెయ్యాలం పటమం ధ్యానం ఉపసంపజ్య విహర్తి దుఃఖాపటి పదం దంధాభిన్యం శూన్యతం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిఖేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా ఇమే ధమ్మా కుశల తస్సేవ లోకోత్తరస్స కుశలస్స జ్ఞానస్స కతత్తా భావితత్తా విపాకం వివిచ్చేవ కామేహి పెయ్యాలం పఠమం ధ్యానం ఉపసంపజ్య విహరతి దుఃఖాపటి పదం దంధాభిన్యం శూన్యతం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిఖేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత. මේ මෙතන ඇත්තටම කරන්නේ මේ දැන් අර කලින් එකේදී ඔක්කොම ශුන්‍යතාවත් එක්කනේ දැක්වේ. ඡන්දාධිපතිය මුලින්ම සුද්ධික ශුන්‍යතාවයත් එක්ක දැක්වේ. සුද්ධික ශුන්‍යතාවය ශුන්‍යතං අනිමිත්තං. මෙතන මොකද වෙන්නේ? හරි, එතකොට මෙතන මේ 530 ඉඳන් පැහැදිලි කළේ ඡන්දාධිපති සුද්ධික පටිපදාව. මේ එතන සුද්ධික වශයෙන් මේ අප්පනි මේ ශුන්්‍යත ඊට පස්සේ අනිමිත්තය ඊට පස්සේ අප්පනීතය අරගෙන දේශනා කරනවා. මෙතන ඉඳන් මේ දෙවනි ධ්‍යානය තමයි දක්වන්නේ 533. ඊට පස්සේ මෙතන අර අනිත් ප්‍රතිපදාවන් ටික දක්වනනේ. සුඛාපටිපද මේ දුක්ඛාපටිපද කිප්පා විඤ්ඤාදී අනිත් ප්‍රතිපදා ටික දක්වනවා. ඊට එතනින් ඉවරනවා ඡන්දාධිපති සුද්ධික පටිපදාව. හරි, ඒ අර කියන්නේ මූල. ඔව්, ඊට පස්සේ ඡන්දාධිපති සුද්ධික ශුන්‍යතාවය දක්වනවා. එතන දෙන්නේ මොකද? ශුන්‍යතය පදනම් කරගෙන ශුන්‍යතේ මූලයේ තියාගෙන මේ ප්‍රතිපදාව නැතිව ශුන්‍යතේ මූලයේ තියාගෙන දේශනා කරනවා.
හරිතුර සුඤ්ඤත සුඤ්ඤතං සුඤ්ඤතං කියලා එනවා. ඊට පස්සේ සුඤ්ඤතං සුඤ්ඤතං අනිමිත්තං කියලා එනවා. ඊට පස්සේ සුඤ්ඤතං අප්පනිහිතං කියලා එනවා. ඊට පස්සේ මේ 538 තියෙන අර අනිත් දෙවනි ධ්‍යාන ටික. ඒතර එතන ඊට පස්සේ එතන ඉවරන චන්දාධිපති සුද්ධික ශුන්‍යතාවය එනවා. ඊට පස්සේ මෙතන මේ චන්දාධිපතීය මේ සුද්ධික ශුන්‍යතාවයට අදාළ කරගෙන මේ ප්‍රතිපදාව සම්බන්ධ කරගෙන තමයි ඊට පස්සේ මෙතන ඉඳන් තියෙන්නේ. හරි අපි ඒක කියවගෙන යමු. මේ තැන් මැදින් වෙනස් වෙන ඒවා මම ඒ තැන් වලදී කියන්නම්. හරි මේක කියමු නේද? මෙතන අපෞසරයක් කියමු. කතමේ ධම්මා අව්‍යාකතා යස්මින් සමේ ලෝකෝත්තරං ධ්‍යානං භාවේති නීයානිකං අපචයගාමින් දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දහාභිඤ්ඤං ශුඤ්ඤතං චන්දහාධිපතේයං తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్ఖేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా కుశల తస్సేవ లోకోత్తరస్స కుశలస్స ధ్యానస్స కతత్తా భావితత్త విపాకం వివిచ్ఛేవ కామేహి పెయ్యాలం పఠమం ధ్యానం ఉపసంపజ్జ విహరతి దుఃఖాపటి పదం దందా భిన్యం శూన్యతం చందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్ఖేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత ඊට පස්සේ මේකේ අනිත් පද ටික තියෙනවා නේ දුක්ඛ පටිපදා. ඔකේ ඛතමේ ධම්මා අව්‍යාකතා යස්මින් සමේ ලෝකෝත්තරං ධ්‍යානං භාවේති නීයානිකං අපචයගාමින් දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්ත්‍යා විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දහා විඤ්ඤං ශුඤ්ඤතං චන්දාධිපතේයං తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్ఖేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా కుశల తస్సేవ లోకోత్తరస్స కుశలస్స ధ్యానస్స కతత్తా భావితత్తా విపాకం వివిచ్ఛేవ కామేహి పెయ్యాలం పఠమం ధ్యానం ఉపసంపజ్జ విహరతి దుఃఖా పటిపదం దందా భిన్నం అనిమిత్తం చందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్ఖేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత ఖతమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమయే లోకోత్తరం ధ్యానం భావేతి నీయానికం అపచయ గామిం దిట్టిగతానం పహానాయ పఠమాయ భూమియా పత్యా విభిచ్చే కామేహి పెయ్యాలం పఠమం ధ్యానం ఉపసంపజ్జ విహరతి దుఃఖాపటిపదం దంధాభిన్యం శూన్యతం చందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్ఖేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా కుశల తస్సేవ లోకోత్తరస్స కుశలస్స ధ్యానస్స కతత్తా భావితత్తా విపాకం వివిచ్ఛేవ కామేహి పెయ్యాలం పఠమం ధ్యానం ఉపసంపజ్జ విహరతి దుఃఖా పటిపదం దందా విఞ్ఞం అప్పనిహితం చందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్షేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత ఖతమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమయే లోకోత్తరం ధ్యానం భావేతి నీయానికం అపచయగామిం దిట్టిగతానం పహానాయ పఠమాయ భూమియా పత్త్యా వితక్క విచారానం రూపసమ పెయ్యాలం ద్వితీయం ధ్యానం పెయ్యాలం తతీయం ధ్యానం పెయ్యాలం చతుర్థం ధ్యానం పెయ్యాలం ప్రథమం ధ్యానం పెయ్యాలం పంచమం ధ్యానం ఉపసంపజ్జ విహరతి దుఃఖాపటిపదం దంధాభిన్యం శూన్యతం చందాధిపతేయంతి కుశలం పెయ్యాలం దుఃఖాపటిపదం దంధాభిన్యం శూన్యతం చందాధిపతేయంతి విపాకో పెయ్యాలం దుఃఖాపటిపదం దంధాభిన్యం శూన్యతం చందాధిపతేయంతి కుశలం పెయ్యాలం దుఃఖాపటిపదం దంధాభిన్యం అనిమిత్తం చందాధిపతేయంతి విపాకో పెయ్యాలం దుఃఖాపటిపదం దంధాభిన్యం శూన్యతం చందాధిపతేయంతి కుశలం పెయ్యాలం దుఃఖాపటిపదం దంధాభిన్యం అప్పనిహితం ఛందాధిపతేయంతి విపాకో తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్ఖేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత.
තොර අනිත් ප්‍රතිපදා ටික තමයි ඊළඟ එකේ තියෙන්නේ. සුඛ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාදි ටික. කතමේ ධම්මා අභ්‍යාකතා යස්මින් සමේ ලෝකෝත්තරං ඥානං භාවේති නීයානිකං අපචයගාමින් දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛාපටිපදං කිප්පාභිඤ්ඤං ශුඤ්ඤතං ඡන්දාධිපතේයං පෙය්‍යාලං සුඛාපටිපදං දන්දාභිඤ්ඤං ශුඤ්ඤතං ඡන්දාධිපතේයං පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං ශුඤ්ඤතං ඡන්දාධිපතේයං පෙය්‍යාලං ဒුතියං ඥානං පෙය්‍යාලං තතියං ඥානං පෙය්‍යාලං චතුත්ථං ඥානං පෙය්‍යාලං පඨමං ඥානං පෙය්‍යාලං පංචමං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං ශුඤ්ඤතං ඡන්දාධිපතේයන්ති කුසලං පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං ශුඤ්ඤතං ඡන්දාධිපතේයන්ති විපාකෝ පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං ශුඤ්ඤතං ඡන්දාධිපතේයන්ති විපාකෝ සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං ශුඤ්ඤතං ඡන්දාධිපතේයන්ති කුසලං පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං අනිමිත්තං ඡන්දාධිපතේයන්ති විපාකෝ පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං ශුඤ්ඤතං ඡන්දාධිපතේයන්ති කුසලං පෙය්‍යාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං අප්පනිහිතං ඡන්දාධිපතේයන්ති විපාකෝ తస్మిన్ సమయే పస్సో హోతి పేయాలం అవిక్కేపో హోతి పేయాలం ఇమే ధమ్మా అవ్యాకత. ඔව් දැන් මෙතනින් නම් පටන් ගන්නෙ අප්පනිහිතය. තව පටන් ගන්නෙ 544. කියමු. కతమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమయే లోకోత్తరం ఝానం భావేతి నీయానిక్తం අපචයගාමින් දික්ඨිගතානං පහනාය පඨමාය භූමියා පත්තියා විවිච්චේව කාමේහි පෙය්‍යාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති අප්පනිහිතං ඡන්දාධිපතේයං తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్కేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా కుసలా తస్సేవ లోకోత్తరస్స కుసలస్స ఝానస్స కతత్తా భావితత్తా విపాకం వివిచ్చేవ కామేహి పెయ్యాలం పఠమం ఝానం ఉపసంపజ్జ విహరతి అప్పనిహితం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్కేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత కతమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమయే లోకోత్తరం ఝానం భావేతి నీయానికం అపచయగామిన్ దిట్టిగతానం పహానాయ పఠమాయ భూమియా పత్తియా వివిచ్చేవ కామేహి పెయ్యాలం పఠమం ఝానం ఉపసంపజ్జ విహరతి అప్పనిహితం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్కేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా కుసలా తస్సేవ లోకోత్తరస్స కుసలస్స ఝానస్స కతత్తా భావితత్తా విపాకం వివిచ్చేవ కామేహి పెయ్యాలం పఠమం ఝానం ఉపసంపజ్జ విహరతి అనిమిత్తం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్కేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత. కతమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమే లోకోత్తరం ఝానం భావేతి నీయానికం అపచయగామిన్ దిట్టిగతానం పహానాయ పఠమాయ భూమియా పత్తియా వివిచ్చేవ కామేహి పెయ్యాలం పఠమం ఝానం ఉపసంపజ్జ విహరతి అప్పనిహితం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్కేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా కుసలా తస్సేవ లోకోత్తరస్స కుసలస్స ఝానస్స కతత్తా భావితత్తా విపాకం వివిచ్చేవ కామేహి పెయ్యాలం పఠమం ఝానం ఉపసంపజ్జ విహరతి శూన్యతం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్కేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత. కతమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమయే లోకోత్తరం ఝానం భావేతి నీయానికం అపచయగామిన్ దిట్టిగతానం పహానాయ పఠమాయ భూమియా పత్యయా వితక్క విచారానం రూపసమా పెయ్యాలం ద్వితీయం ఝానం పెయ్యాలం తతీయం ఝానం పెయ్యాలం చతుర్థం ఝానం
පෙයාලං පටමං ජානං පෙයාලං පංචමං ජානං උපසම්පජ්ජ විහෙරති අප්පනිහිතං චන්දාධිපතේ යන්ති කුසලං පෙයාලං අප්පනිහිතං චන්දාධිපතේ යන්ති විපාකෝ පෙයාලං අප්පනිහිතං චන්දාධිපතේ යන්ති කුසලං පෙයාලං අනිමිත්තං චන්දාධිපතේ යන්ති විපාකෝ පෙයාලං අප්පනිහිතං චන්දාධිපතේ යන්ති කුසලං පෙයාලං ශුඤ්ඤතං චන්දාධිපතේ යන්ති විපාකෝ తస్మిన్ సమయే పస్సో హోతి పేయాలం అవిక్షేపో హోతి పేయాలం ఇమే ధమ్మా అవ్యాకత కతమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమయే లోకోత్తరం ధ్యానం భావేతి నియానికం అపచయగామిం దిట్టిగతానం పహానాయ పఠమాయ భూమియా పత్తియా వివిచ్చేవ కామేహి పేయాలం පටමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛාපටිපදං දන්දහා විඤ්ඤං අප්පනිහිතං චන්දාදිපතේයං తస్මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්ඛේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා తස්සේව ලෝකෝත්තරස්ස කුසලස්ස ඥානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පටමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛාපටිපදං දන්දහා විඤ්ඤං අප්පනිහිතං චන්දාදිපතේයං తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత కతమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమయే లోకోత్తరం ధ్యానం భావేతి నియానికం అపచయగామిం దిట్టిగతానం పహానాయ పఠమాయ భూమియా పత్తియా విచ్చేవ కామేహి పెయ్యాలం పఠమం ధ్యానం ఉపసంపజ్య విహరతి దుఃఖాపటిపదం గంధా భిన్నం అప్పనిహితం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్షేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా కుశల తస్సేవ లోకోత్తరస్స కుశలస్స జానస్స కతత్తా భావితత్తా విపాకం వివిచ్చేవ కామేహి పెయ్యాలం పఠమం జానం ఉపసంపజ్య విహరతి దుఃఖాపటిపదం గంధా భిన్నం అనిమిత్తం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్షేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత ఖతమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమయే లోకోత్తరం ధ్యానం భావేతి నియానికం అపచయగామిం దిట్టిగతానం పహానాయ పఠమాయ భూమియా పత్తియా ఇవిచ్చేవ కామేహి పెయ్యాలం పఠమం ధ్యానం ఉపసంపజ్య విహరతి దుఃఖాపటిపదం గంధా భిన్నం అప్పనిహితం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్షేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా కుశలా తస్సేవ లోకోత్తరస్స కుశలస్స జ్ఞానస్స కతత్తా భావితత్తా విపాకం వివిచ్చేవ కామేహి పెయ్యాలం పఠమం ధ్యానం ఉపసంపజ్య విహరతి దుఃఖాపటిపదం గంధా భిన్నం శూన్యతం ఛందాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత కతమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమయే లోకోత్తరం ధ్యానం భావేతి నియానికం అపచయ గామిం దిట్టిగతానం పహానాయ పఠమాయ భూమియా పత్తియా వితక్క విచారానం రూప సమా ద్వితీయం ధ్యానం పెయ్యాలం తతీయం ధ్యానం పెయ్యాలం చతుర్థం ధ్యానం పెయ్యాలం పఠమం ధ్యానం పెయ్యాలం పంచమం ధ్యానం ఉపసంపజ్య విహరతి దుఃఖాపటిపదం గంధా భిన్నం అప్పనిహితం ఛందాధిపతే యంతి విపాకో పెయ్యాలం దుఃఖాపటిపదం గంధా భిన్నం అప్పనిహితం ఛందాధిపతే యంతి కుశలం పెయ్యాలం దుఃఖాపటిపదం దంధా భిన్నం అనిమిత్తం ఛందాధిపతే యంతి విపాకో పెయ్యాలం దుఃఖాపటిపదం దంధా భిన్నం అప్పనిహితం ఛందాధిపతే యంతి కుశలం పెయ్యాలం దుఃఖాపటిపదం దంధా భిన్నం శూన్యతం ఛందాధిపతే యంతి విపాకో తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్షేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత కతమే ధమ్మా అవ్యాకత తస్మిన్ సమయే లోకోత్తరం ధ్యానం భావేతి నియానికం అపచయగామిం దిట్టిగతానం పహానాయ పఠమాయ భూమియా పత్తియా వివిచ్చేవ కామేహి పెయ్యాలం పఠమం ధ్యానం ఉపసంపజ్య విహరతి దుఃఖాపటిపదం కిప్పాభిన్నం అప్పనిహితం ఛందాధిపతేయం పెయ్యాలం సుఖాపటిపదం దంధాభిన్నం అప్పనిహితం ఛందాధిపతేయం పెయ్యాలం సుఖాపటిపదం దంధాభిన్నం అప్పనిహితం ఛందాధిపతేయం పెయ్యాలం ద్వితీయం ధ్యానం పెయ్యాలం తృతీయం ధ్యానం పెయ్యాలం చతుర్థం ధ్యానం పెయ్యాలం పఠమం ధ్యానం పెయ్యాలం పంచమం ధ్యానం ఉపసంపజ్య విహరతి సుఖాపటిపదం క్షిప్పాభిన్నం అప్పనిహితం ఛందాధిపతే యంతి కుశలం
තෙයාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං අප්පනිහිතං ඡන්දාධිපතේ යන්ති විපාකෝ තෙයාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං අප්පනිහිතං ඡන්දාධිපතේ යන්ති කුසලං තෙයාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං අනිමිත්තං ඡන්දාධිපතේ යන්ති විපාකෝ තෙයාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං අප්පනිහිතං ඡන්දාධිපතේ යන්ති කුසලං තෙයාලං සුඛාපටිපදං කිප්පාභිඤ්ඤං ශුඤ්ඤතං චන්දාධිපතේ යන්ති විපාකෝ తస్మిన్ సమయే పస్సో హోతి తేయాలం ఇమే ధమ్మా అవ్యాకత. දැන් අර වීසති මහානාය කාපු පද ටික තමයි ඊට පස්සේ සම්බන්ධ කරලා තියෙන්නේ. కతమే ధమ్మా అవ్యాకత యస్మిన్ సమయే లోకోత్తరం మగ్ధం భావేతి తేయాలం లోకోత్తరం సతిపట్ఠానం భావేతి తేయాలం ලෝකෝත්තරං සම්මප්පදානං භාවේති තෙයාලං ලෝකෝත්තරං ඉද්ධිපාදං භාවේති තෙයාලං ලෝකෝත්තරං ඉන්ද්‍රියං භාවේති තෙයාලං ලෝකෝත්තරං බලං භාවේති තෙයාලං ලෝකෝත්තරං බොජ්ජංගං භාවේති තෙයාලං ලෝකෝත්තරං සච්ඡං භාවේති තෙයාලං ලෝකෝත්තරං සමතං භාවේති තෙයාලං ලෝකෝත්තරං ධම්මං භාවේති තෙයාලං ලෝකෝත්තරං කන්ධං භාවේති තෙයාලං ලෝකෝත්තරං ලෝකෝත්තරං ආයතනං භාවේති පෙය්‍යාලං ලෝකෝත්තරං ධාතුං භාවේති පෙය්‍යාලං ලෝකෝත්තරං ආහාරං භාවේති පෙය්‍යාලං ලෝකෝත්තරං පස්සං භාවේති පෙය්‍යාලං ලෝකෝත්තරං වේදනං භාවේති පෙය්‍යාලං ලෝකෝත්තරං සංඤං භාවේති පෙය්‍යාලං ලෝකෝත්තරං චේතනං භාවේති පෙය්‍යාලං ලෝකෝත්තරං චිත්තං භාවේති නීයානිකං අපචයගාමින් දිට්ඨිගතාන පහනාය පටමහාය භූමියා පත්තියා ඉවිච්චේව කාමේහි පෙය්‍යාලං කටමං ඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛාපටි බදං බන්ධාභිඤ්ඤං ඡන්දාධිපතේයං తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్షేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా కుశల తస్సేవ లోకోత్తరస్స కుశలస్స జ్ఞానస్స కతత్తా భావితత్త విపాకం ఇవిచ్చేవ కామేహి పెయ్యాలం పటమం ఝానం ఉపసంపజ్య విహరతి దుఃఖాపటిపదం దంధాభిన్యం శూన్యతం పెయ్యాలం అనిమిత్తం పెయ్యాలం అప్పనిహితం ఛందాధిపతేయం పెయ్యాలం విరియాధిపతేయం పెయ్యాలం చిత్తాధిపతేయం పెయ్యాలం వీమాంసాధిపతేయం తస్మిన్ సమయే పస్సో హోతి పెయ్యాలం అవిక్షేపో హోతి పెయ్యాలం ఇమే ధమ్మా అవ్యాకత. එතකොට මේ එතන අවසානයේදී අර අනිත් අධිපති ධර්මයන් තුන පීරියාධිපතිය, චිත්තාධිපතිය සහ හිමංසාධිපතිය සම්බන්ධ වුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්ස තියෙන්නේ දෙවැනි ධ්‍යානයේ ඉඳන් කොටස අපි ටික ඊළඟ දවසේ සාකච්ඡා කරමු. පොඩ්ඩ එක ඡේදයක් තියෙන්නේ අපිට අටකතාවක් පොඩ්ඩක් තියෙන නිසා මේ ඊළඟ දවසේ මේ එක සාකච්ඡා කරමු. පාඩම එතනින් මේ නතර කරමු.